පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. පින්වත් ශාලිකා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුල වත්තක් කන්දකේ කියලා වෙනමම කොටසක් පනවා වදාරලා තියෙනවා. එය විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාටත් අවිශේෂයෙන් ගිහියන්ටත් අදාළ වෙනවා. වත්තං නපරිපූරෙන්තෝ සීලං නපරිපූරති අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ චitteකංගං නවින්දති. වදාරනවා යම්කිසි කෙනෙක් ඒ වත්ත සම්පූර්ණ කරන්නේ නැත්නම් එයාගේ සීලය සම්පූර්ණ වන්නේ නැහැ. සීලය සම්පූර්ණ නොවීම නිසා එයා අසුද්ධ සිල් ඇති කෙනෙක් වෙනවා. එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒත් සමගම එයාට චitte ඒකාග්‍රතාවක් ලැබෙන්නේ නැහැ. විකිට්ත චිත්තෝ නේකග්ගෝ සද්ධම්මං නච පස්සති. සිත විසිරෙන්න ගත්තට පස්සේ එයාට ධර්මාවබෝධයක් ලැබෙන විදිහේ ප්‍රඥාවක් පහළවන්නේ නැහැ. අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡති. ධර්මයේ දැක්කේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් දුකින් මිදීමක් නැහැ කියලා ඔය වත සම්බන්ධයෙන් වත්තක් කන්දකේ සම්බන්ධයෙන් පදාරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වත් කියලා දේශනා කරන්නේ පුද්ගලයෙක් සමාජයක ජීවත් වෙද්දී ඔවුනොවුන් අතර ඉතා සුහද, ඉතා යහපත්, ඉතා මිත්‍රශීලී, මෛත්‍රියෙන් යුතු සම්බන්ධතාවක් පැවැත්වීම සඳහා හේතු භූතවන කරුණු. ඒවට තමයි මේ වත්තක්කන් දෙකේ කියලා කියන්නේ. මේවට කියනවා ශාලිකා ආභි සමාචාරික ශික්ෂා කියලා. එබඳු වත් 14ක් භාග්‍යවතුන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කරනවා. ආගන්තුක වත, ආවාසික වත, පින්ඩචාරික වත, සේනාසන වත, ආරණ්‍යක වත, අනුමෝදනා වත, භත්තංග වත, ගමික වත, ජන්තාඝර වත, වච්චකුටි වත, ආචාර්ය වත, උපඥාය වත, සද්දි විහාරික වත, අන්තේ වාසික වත කියලා. මෙන්න මේ 14ට කියනවා වත් කියලා ශාලිකා. මෙතනදී අපේ ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය උදෙසානේ මේ වත්තකන්දකේ දේශනා කරන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්ස අපි කොහොමද වර්තමාන සමාජයට මේ කාරණා අදාළ කරගන්නේ? ඒක තමයි ශාලිකා. දැන් මේ ආගන්තුක වත අපි උදාහරණයක් ඇටියට ගමුකෝ. එතකොට ආගන්තුකෙක් තම නිවසට පැමිණෙන ආගන්තුකෙක් සම්බන්ධයෙන් කොහොමද පිළිපදින්නේ කියලා ඒ වත්තකන්දක අනුව ගිහියන්ට ගලප ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගෙදරකට දන්නා හඳුනන කෙනෙක් හෝ නොදන්නා නොහඳුනන කෙනෙක් ආවොත් කොහොමද පිළිපදින්න ඕනේ? කතා කළ යුත්තේ මොනවද? එයාට සලකන්නට ඕනේ කොහොමද? එයාත් එක්ක යම් විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? ඒකේ පදනම කුමක්ද? මෙන්න මේ විදිහට මේ ආගන්තුකයෙකු සමග පිළිපදින ආකාරය. විශේෂයෙන් ආගන්තුක වතේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් සේනාසනයකට ආගන්තුක භික්ෂුවක් එනකොට ඒ භික්ෂුව සුවද සීලව පිළිගන්න, මෛත්‍රියෙන් කතා කරන්න, පෑන් පොදක් වළඳන්නට දෙන්න, ආසනයක් පනවන්න, ඒ වගේ කළමනා කටයුතු ටිකක්. එතකොට ආවාසික වත කියන වතෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් භික්ෂුවක් යම් සේනසුනක නේවාසික වැඩ ඉන්නො නම් උන්වහන්සේ කොහොමද එතනට එන ආගන්තුකෙක් සම්බන්ධයෙන් පිළිපදින්නේ? දැන් පින්ඩචාරික වත කියන වතෙන් අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් දානේ වේල හොයාගන්න පින්ඩපාතේ වඩනකොට කොහොමද පිළිපදින්නේ? එතකොට දැන් ගිහි ගෙදරක ඉන්න කෙනෙකුටත් මේවා ඒ විදිහට ගලප ගන්නට පුළුවන්. සේනාසන වත කියන්නේ ඉන්න සේනාසනයේදී කොහොමද පිළිපදින්නට ඕන කියන කාරණේ. එහෙදි ශාලිකා දැන් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් ගත්තොත් ගිහි ගෙදර කටයුතු ටික සංවිධානය කරගෙන කොහොමද එයාගේ ජීවිතය සාර්ථක කරගන්නේ? කිසි දෙයක් අතපසු වෙන්නට නොදී ඒ වගේම ඒ කටයුතු බහුලභාවය නිසා වුණෝන් අතර ගැටුම් ඇති කරගන්නේ නැතිව හොඳ හිත ආරක්ෂා කරගෙන අම්මා තාත්තට උදව් වෙමින් තාත්තා අම්මට උදව් වෙමින් දෙමාපියෝ දරුවන්ට උදව් වෙමින් දරුවෝ දෙමාපියට උදව් වෙමින් ඒ සුහදශීලී භාවය පවත්වා ගැනීම තමයි මේ වත්තක් හන්දකේ තුලින් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ. ඒ වගේම තමයි දැන් කවුරු හරි කෙනෙක් ගමනක් යනවා නම් දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමනක් යනවා නම් කොහොමද ඒ ගමන යද්දි පිළිපදින්නට ඕනේ? එහිදී වික්ෂුන් වහන්සේ තමන් හිටපු තැන සම්බන්ධයෙන් කොහොමද පිළිපදින්න ඕනේ? එතකොට මේ කාරණේ අපිට පුළුවන් ගියත්තන්ටත් ගියත්තන්ගේ ජීවිතවලට ගලපා ගන්න. යම් ගමනක් යනවනම් කොහොමද ඒ ගමනට සූදානම් වෙන්නේ? යන්න කලින් තමන්ගේ ගේ දොර ඊළඟට වැටකඩුළු මෙව මනාව ආවරණය කළාද තියෙන්නේ? ආදී වශයෙන් මේ යන ගමන පිළිබඳ පූර්ණ සූදානමක් ඇතුව යනවා. එතකොට එන ප්‍රශ්න බොහොමයක් අවම වෙනවා. ඒ වගේම තමයි දැන් මේක වත්තක්හන්ද කියතුළු ගන්නන වච්චකුටි වත කියලා ශාලිකා. ඒ වච්චකුටි වත තුලින් කියන්නේ වැසිකිළිය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. දැන් ඇත්තටම මේ සමාජයේ බොහෝ දෙනා ගත්තොත් ඔය පොදුවේ පාවිච්චි කරන වැසිකිළි කැසින් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා වික්ෂුන් වහන්සේලා වුණාම මේ වැසිකිළිය කොහොමද පාවිච්චි කළ යුත්තේ? වැසිකිළියකට ගිහිලා යටත් පිරිසෙන් කොහොමද එතන වාඩි වෙන්නට ඕන? වතුර ටික කොහොමද ගහන්නට ඕන? ඒ වගේ මේ වැසිකිළිය ඇතුලේ පිරිසුදු භාවය කොහොමද රඳවා ගන්නට ඕනේ? අන්න ඒ වගේ වැසිකිළියක් පාවිච්චි කරන තැන ඉඳන් පුද්ගලයෙකුගේ චරිත සංවිධානයේ මනාව
सिद्ध करानी वत्ता खंदके पाविच करे वत्ता खंदके देश नाकानी अरे मम मुलिंग क्यूवे बट बुद्रजान श्रावको की अन्े दिट्टि शील सामेन एक शीलेन सह सम्मा दिट्टियन एक्कट बेंदिल पिरिसा कायिकव कोच्चर दुर हिटिया शालिका भिक्षुन्हासल कियान्नी සිතින් ඒ සීලයෙන් සහ ඒ උතුමන්ගේ ප්‍රතිපදාවෙන් ඔවුන් එකට බැඳලා ඉන්නේ. එනිසා කොතනක හිටියත් මෙකීවත් අමතක කරලා භික්ෂුවකට කටයුතු කරන්න බෑ. එතකොට ගිහි ශ්‍රාවකී කැටියට ගත්තා ගිහියෙකුගේ පෞරුෂයට ගිහියෙකුගේ අභිමානයට ගිහියෙකුගේ මනස සංවිධානාත්මක චරිතයකට මේ ගුණාංග ටික ඒකාන්තයෙන් අදාළ කරගන්නට ඕන. දැන් පින්ඩචාරික වත කියන එක ගිහියත්ට අදාළ වෙන්නේ නැහැ. නමුත් කැම බීම ටිකක් හොයාගනිද්දී කඩේකට ගිහලා බඩු ටිකක් අරන් එද්දී ඒ හැම තැනකටම මේක අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාරන ආචාර්ය වත උපජ්ජාය වත සද්ධි විහාරික වත අන්තේවාසික වත ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් ශිෂ්‍යයා විසින් කුමක්ද කළ යුත්තේ ඊළඟට තමන්ගේ ගුරුවරයා වෙනුවෙන් පිළිපදින්නට ඕන කොහොමද ශිෂ්‍යයා මට සමා වෙන්න දැන් තමන්ගේ ආචාර්යවරයා වෙනුවෙන් ගිහියෙක් කොයි ආකාරයෙන් හැසිරිය යුතුද පිළිපැදිය යුත්තේ කුමක්ද කියන එක ඇත්තටම හරි වටිනවද මේ සමාජයට මං හිතන්නේ අපි මේ විරාමයෙන් අනතුරු ඒ පිළිබඳව වැඩිපුර කතා කරොත් ඉතාමත් උචිතයි නේද අපේ ස්වාමිනවහන්ස ඔව් ශාලිකා ඒ පිළිබඳව කතිකාවතක් ඇතිකර ගැනීම ඉතාම වටිනවා හොඳයි එමනම් කෙටි විරාමයකින් අනතුරු අපි නැවතත් මුණ ගැහෙමු තුන් සිත පහදන පන්සිල් මලව සිල්මලු බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නය අරමුණු කරගෙන දේශනා කරපු වත්තක් කන්දකය ඔබත් කියවන්න ඔබේ දරුවාට කියවන්නට සලස්වන්න ඔබේ දරුවාගේ පෞරුෂය ගොඩනංවන්න අමුතුවෙන් කිසිම කෙනෙකුගේ වදනක් අවශ්‍ය නැහැ එතකොට ඒ වත්තක් කන්දකය තුල සියල්ලම තියෙනවා එදා භික්ෂුන් වහන්සේලා අරභ්‍යා දේශනා කළත් ගිහියෙක්ගේ ජීවිතය සංවිධාන විය යුත්තේ කෙසේද පෞරුෂය කොහොමද ගොඩනගෙන්න ඕනේ මේ සෑම කාරණයක්ම වත්තක් කන්දක තුල මනාව දේශනා කොට තිබෙනවා කෙනෙක් නිර්හංකාරව අනුන් හෙලා නොදකිමින් ගරුකල චුත්තන්ට ගරු කරමින් උවසෙත්නම් හේ මිනිසුන් අතර උපදින විට උසස් ජන්මයක් සහිතව උපදී පන්සිල් මලුව පන්සිල් මලුව මේ සිරස FM පන්සිල් මලුව අද සිරස FM පන්සිල් මලුවේදී ඔබ පැහැදිලි කරගන්නේ සුවිශේෂ වූ කාරණා ඔබේ ජීවිතයට අතිශයින් වැදගත් වූ කාරණා කිහිපයක් ඒ අතරින් අපි වැඩසටහන ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වත්තක් කන්දකය පිළිබඳව අපි අවධානය යොමු කළා පුද්ගල පෞරුෂ සංවර්ධනයට වත්තක් කන්දකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා මහා සංඝරත්නය අරමුණු කොට දේශනා කළත් ඒ වර්තමාන සමාජයට කොයි තරම්නම් උචිතද කියලා තමයි අපේ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරමින් සිටින්නේ. උන්වහන්සේ බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස අපි ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර පැවතිය යුතු දේ පිළිබඳව අපි සාකච්ඡා කරමු ස්වාමීන් වහන්ස. ඔව් පින්වත් ශාලිකා බුදුරජාණන් වහන්සේගේ උත්තම ඉගැන්වීම තුළ කුඩා මහත් වරදවල් හොයලා බලලා අවවාදයෙන් අනුශාසනාවෙන් ගෝලයන් හික්මවන කෙනාට තමයි ගුරුවරයා කියලා කියන්නේ. ධර්මයේ තුල ආචාර්ය ඊළඟට උපාධ්‍යාය කියන මේ නම් වලින් හඳුන්වන්නේ ඒ උතුමන් වහන්සේ. එතකොට දැන් ඒ ආචාර්යයන් වහන්සේ කෙරෙහි කොහොමද ගෝලයෙක් පිළිපදින්න ඕනේ? ගිහි සමාජයේ ගත්තොත් ශිෂ්‍යයා කොහොමද ගුරුවරයා සම්බන්ධයෙන් පිළිපදින්නට ඕන කියන එකනේ මේ උතුම් ධර්මපරයය උගන්වන්නේ. එතකොට ගෝලයා එනත්තං ගුරුවරයා යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයා ඉතාම සුහද වෙන්නට ඕනි කීකරු වෙන්නට ඕනි ගුරුවරයාට ඒක තමයි පළමු සුදුසුකම ඒ වගේම දැන් අපි ගත්තොත් එන් ගුරුවරයා සමීපේ ඉන්න කෙනෙක් නම් ඒ ගුරුවරයාගේ සියලු වත්පිළිවෙත් කරන්නට ඕන ශාලිකා ඒ කියන්නේ ගුරුවරයා ඉන්නේ කුටියක නම් ඒ කුටිය ඇතුළාම දිනවා මිදුළාම දින්නට ඕන වැසිකිලි කැසිකිලි අමදා පිරිසුදු කරන්න ඕනි ගුරුවරයාට කැඳපත් ආදී තියෙනවා නම් පෝජා කරන්නට ඕනි වැළඳුවාට පස්සේ පාත්‍රය සෝදලා ඒව තැන්පත් කරන්නට ඕන පවිත්‍ර කරන්නට ඕන උන්වහන්සේ වැඩ ඉන්න ආසන පිරිසුදු කරන්නට ඕන පවිත්‍ර කරන්නට ඕන ඒ වගේම උන්වහන්සේ පිණ්ඩපාත යනවා නම් පාත්‍ර සිවුරු අරගෙන උන්වහන්සේ සමගින් පිටුපසින් යන්නට ඕන ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේ පැන් පහසු වෙන වගේ අවස්ථාවල සියලු දේවල් උණු පැන් ඇල් පැන් සපයා දෙන්නට ඕන අවසර අරගෙන ඇඟ උලන්නට ඕන ඒ වගේම පාදෝවණය කිරීමේ පැන් තබන්නට ඕන මේ විදිහට ශාලිකා ගෝලයෙක් විසින් ගුරුවරයා සම්බන්ධයෙන් පිළිපදින්නට ඕන විදිය තමයි මේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ එහෙම නැත්නම් ශාලිකා කීයටවත්ම ගුරුතුමා උගන්වන දේ ගෝලයට yaad වෙන්නේ නැහැ මේ උත්තම පිවිතුරු ධර්මයේ ඒකාන්තයෙන් ගුරු ඇසුරින් ඉගෙන ගන්නම ඕනනේ. එනිසා ඒ ඉගෙන ගැනීම සාර්ථක වෙන්න නම් ඒක ඇත්තරමේ ජීවිතයට ප්‍රතිබද්ධ වෙන්න නම් ඒක ඒ දහම වැඩෙන්න නම් ඒක ලියලන්න නම් අනිවාර්යෙන් ගුරුවරයා සම්බන්ධයෙන් හිතේ ඇති හෘදයාංගම භක්තිය ආදරය ගෞරවය
වැදගත් වෙනවා. ඒ නිසා දැන් ගීගෙදර කින්න කුඩා දරුවන්ගේ පටන් ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඉන්න යමෙක් ඉතාම කුඩා කාලේ ඉඳන් පුරුදු කරවන්නේ ගුරුවරයාට අතිමාත්‍ර ගෞරවයක් ආදරයක් උරු කරන්නට ඕන. ඒ වගේම ශාලේකම මේක තව කොඩාක් සාකච්ඡා කරන්න තියෙනවා. ගුරුවරයා ඊට සුදුස්සෙක් වෙන්නට ඕන. එතකොට ගුරුවරයා කියන කෙනා තමන්ගේ ගුරු වෘත්තිය ගුරුකම ගෞරවයෙන් ගන්නෙ නැතුව ඒක හැල්ලුවට අරගෙන ඒ සම්භාවනීය භූමිකාව අවතක්සේරුවට භාවිතා කරලා කාසිය නෝට්ටුවකට යට කරගෙන ජීවත් වෙනවනම් එයා ආචාර්යෙක් කියන නමට සුදුසු වන්නේ නැහැ. ඊළඟට මේ සමාජයක පරිහානිය මුළුමනින්ම රඳාපවතින කරුණු දෙකක් මත. එකක් තමයි දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සම්බන්ධතාව අක්‍රමවත් වීම සහ අගෞරවණීය වීම, ගුරුවරයාගේ සහ ගෝලයාගේ සම්බන්ධය අක්‍රමවත් වීම සහ අගෞරවණීය වීම. මේ දෙක තමයි මුළු සමාජයක කඩාවැටීමට හේතුව. තුන්වන කාරණයක් පේනවා නම් ගිහියත්තන්ගේ සහ පැවිද්දන්ගේ සම්බන්ධය අධර්මානුකූල වීම, අක්‍රමවත් වීම, ඒ වගේම අගෞරවණීය වීම. එතකොට මෙන්න මේ කරුණ තුනක් මත තමයි සමාජයක් කඩාවැටෙන්නේ, පිරිහෙන්නේ, අනේක විධ ප්‍රශ්න ගැටළු සමාජයක උත්සන්න වෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම මේ එකම ධර්ම පරයායක උනත් සැබවින්ම පිළිතුරු තියෙනවා. එනිසා මෙවුව සමාජගත වෙන්නට ඕන, මිනිසුන් හිත්වලට යන්නට ඕන, පැහැදිලි කතිකාවක් ඇති වෙන්නට ඕන මිනිස්සු අතර. ඒ වගේම කරුණාවෙන් මේවා තොරා පහදා දීම ඉතාම වැදගත් වෙනවා ශාලිකා. අපි ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණා කෙනෙක්ට කියන්න පුළුවන් අද සමාජයේ ගුරුවරයෙක් සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකුට පිළිපැදිය හැකි කළ හැකි දේවල්ද කියලා. දෙපාසේදීම දෙපාතෙල් ගල්වා සම්භාහණය කිරීම, මෙන්න මේ වගේ කාරණා ප්‍රායෝගිකද කියලා අපි ස්වාමීන් වහන්සේ. එතකොට ශාලිකා දැන් මේ ක්‍රමවේදය එදා ගුරුවරයා ගෝලයා ළඟට ගිහිල්ලා ගුරු ගෙදරට ගිහිල්ලා ගුරුවරයාගේ සමීපේ ඉඳගෙන තමයි ශිල්ප ඉගෙන ගත්තේ. අන්න ඒ වගේ කාලේ තමයි මේක මුළුමනින්ම ගලපා ගන්නට පුළුවන් වෙන්නේ. මේ කාලෙත් මේකෙන් සෑහෙන කොටසක් කරන්න පුළුවන්. ගුරුවරයෙක් අසනීප වුණාට පස්සේ බැයිද ශිෂ්‍යයාට පුළුවන් හැම ආකාරයකම උපස්ථාන කරන්න. ගුරුවරයා දැක්කාම නැගිටින්න, ගුරුවරයා වාඩි වෙන අසුන පිරිසුදු කරන්න, ගුරුවරයා ඉන්න කාමරය පිරිසුදු කරන්න, අඩුම තරමේ සතියකට මාසයකට සැරයක්වත් අවස්ථාව හදා ගන්න පුළුවන්. එනිසා පා සම්භාණය කරන්න, තෙල් ගල්වන්න, හිස සම්භාණය කරන්න, ස්නානය කරන පැන් සපයා දෙන්න, ඒවා හැමෝටම කරන්න බැරි වෙයි. ඒවා ගිහින් ගෙදරක ඉන්නත්තන්ට කරන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. නමුත් කළමනා දේවල් ටිකක් තියෙනවා. අඩුම තරමින් තමන්ගේ ගුරුවරයා පිළිබඳව හදවතේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන, ගෞරවයක් ඇති කරගෙන, සංවර වේ ගුරුවරයා ඉදිරි හැසිරෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ වගේ මේ ගුරුවරයාට අවමන් නොකර, නිඳා නොකර, ඒ ගුරුවරයාගේ හිත නොතලා තමන්ගේ ශිල්පේ ගන්නට පුළුවන් ගෝලයෙකුට. ඒ වගේ ඉතාම කුඩා දෙයක් උනත් කරන්න පුළුවන්. ඒක බෑ කියලා මේ ලෝකේ කාටවත් කියන්න බෑනේ. ඒ වගේම තමයි ශාලිකා, දැන් ගෝලයා විසින් ගුරුවරයාට උපස්ථාන කරද්දී නැත්නම් ඒ වත පිළිපදින්දී අපි හිතමුකො ආචාර්යවරයා තමන්ගේ ගුරුවරයා අසනීපයකින් පෙළෙනවා, රෝගයකින් පෙළෙනවා, මොකක් හරි කරදරයකට විපතකටපත් වෙනවා. ඒ වගේ අවස්ථාවකට ශිෂ්‍යයෙකුට හොයලා බලන්න පුළුවන්. දැන් මේ වගේ කාලයක ගත්තොත් එක ගුරුවරයාට ශිෂ්‍යෝ 20-30 ඉඳන් විශාල පිරිස් ඉන්නවනේ. කතිකාවතක් ඇති කරන අපේ ගුරුවරයා වෙනුවෙන් අපි හොයලා බලලා කටයුතු කරමු. ඒ වගේ අවස්ථානුරූපීව සුදුසු කාලයේ වෙලාව දැනගෙන උපස්ථාන ඉසලකිලි ගෞරව සම්මාන මේවා කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. සැබවින්ම කෙනෙකුට හිතෙන්නේ මේවා ප්‍රායෝගික නැහැ කියලා. ඒ ක්‍රමවේදය, ඒ ගුණාත්මක පදනමේ හදවත් වලට ලැබිලා නැහැ. එතකොට ওই කතාව දිග්ගැසුන ශාලිකා තව කාලයක් යනකොට කියන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට සලකන්නේ කියලා තියෙන්නේ මෙහෙමයි. දැන් ඒ විදිය මේ කාලේ ප්‍රායෝගික නැහැ නේ කියලා. එනිසා ශාලිකා මෙතෙන්දි තේරුම් ගන්නට ඕන සමාජ ක්‍රමයේ අක්‍රමවත් වෙන්න වෙන්න, සමාජ ක්‍රමයේ විසම වෙන්න වෙන්න, සංකීර්ණ වෙන්න වෙන්න, ඊට සරිලන විදියට අපි දහම ගලපා ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. දහමට ගැළපෙන විදියට චරිතය සංවිධානය වෙන්නට ඕනේ, ඇවතුම් පැවතුම් සංවිධානය වෙන්න ඕනේ, එයාගේ භූමිකාව සංවිධානය වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි ශාලිකා මේ දහමෙන් පළ ලබන්න පුළුවන්. නැත්නම් අපි මේ කොච්චර කතා කරත්, කොච්චර සාකච්ඡා කළත් ප්‍රායෝගික භාවිතයකට එන්නේ නැහැ. එනිසායි මේ ධර්මපරයායන් යම් නුහුරක් නොගැලපෙන බවක් තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ හිතෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපි ඒ ගුණාත්මක මානසිකත්වයෙන්, ඒ ශ්‍රද්ධාමූලික මාර්ගෙන් අපි සෑහෙන කාලෙක ඉඳන් ඉවත් වෙලා. ගුරුවරයා කියන්නේ කාසි නෝටු ටිකක් ලබා දීලා ශිල්පයක් ගන්න කෙනෙක් බවට පත් වෙලා. නමුත් අතීතයේට ගුරුවරු එහෙම නෙමෙයි. ඒ ගුරුවරු බොහොම සම්භාවනීය අය. අම්මා තාත්තා ඇරුණාට පස්සේ ගුරුවරයාට පුදුමාකාර හදවතේ ගැඹුරු තැනක ඉඩක් දීලා තිබ්බ හැම ගෝලෙකම. එනිසා ඒ ගුරුවරියත් ඒ ගෞරවණීය බව රැකගත් ශාලිකා. ඉතින් ඒ දෙකම ආරක්ෂා වෙච්ච නිසා එදා ශිෂ්‍යයෝ බොහොම හොඳට හැදුණා. ගුරුවරු තමන්ගේ ගෞරවණීය බව ආරක්ෂා කරගත්තා. මේ වර්තමානයේ වෙනකොට ඒ තත්ත්වය මුළුමනින්ම වාගේ වෙනස් වෙලා
දැන් ගුරුවරයෙකුට බෑ ශාලික ගෝලයෙකුට දඬුවම් කරන්න. දඬුවම දුන්නට පස්සේ ඒ ගෝලයාගේ පැත්තෙන් මේ ගුරුවරයාට ද්‍රෝහී වෙනවා. ඉතින් එහෙම ක්‍රමයක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගල්ප ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ ශාලික. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස අපි මෙතනදී තාමත් පැහැදිලි කරගත යුතු කාරණයක් තමයි මා මේ ප්‍රශ්නේ විමසමින් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගත්තේ. අපේ ස්වාමීන් වහන්ස දැන් අපි දකිනවා මේ වැඩිහිටියන්ට ගෞරවයක් කරන්නට තරම් සමහර වර්තමාන සමාජයේ අපේ දරුවෝ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවයෝ එතරම් උනන්දු වන්නේ නැහැ. අර ඔබ වහන්සේ කියනවා වගේ විශේෂයෙන්ම පැහැදිලි කරනවා වගේ ගුරුවරයා විසිනුත් වැඩිහිටියා විසිනුත් අවශ්‍ය කරන ගෞරවය තමා වෙත ලබා ගැනීම පිණිස ඒ අයගේ හැසිරීම රටාවේ තියෙන විෂමතාවයන් එකක්. අනික අපේ ස්වාමීන් වහන්ස දැන් දරුවන් උනත් විශේෂයෙන් හිතලා ගුරුවරුන්ට වැඩිහිටියන්ට විශේෂයෙන් ගෞරව නමස්කාර කරනවා නම් ඒ ලැබිය යුතු උත්තමාචාරය ලබා දෙනවා නම් අපේ ස්වාමීන් වහන්ස ඒ අයටත් විශාල සංවර්ධනයක් ඒගොල්ලන්ගේ ජීවිතයට අධ්‍යාත්මික වශයෙන්ුත් ලෞකික වශයෙන්ුත් ලැබෙනවා නේද අපේ ස්වාමීන් වහන්ස? පින්වත් ශාලිකා මෙතනදි මේ දරු පරපුරට ළමා පරපුරට ළමා ලපටියන්ට දොස් කියලා හරියන්නේ නැහැ. මේකේ මුළු මනින්ම වගකීම තියෙන අම්මා තාත්තටයි ගුරුවරුන්ටයි. එතකොට අම්මගේ තාත්තගේ ජීවිත දිහා බලලා දරුවන්ට ගන්න ආදර්ශයක් තියෙන්නට ඕන. ඒ ආදර්ශය නැතුව ශාලේක කිසිදාක දරුවෝ වචනයෙන් මෙහෙවලා තමන්ගේ ප්‍රතිපදාවේ නැතුව හදවනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියන එක කවුරුත් දන්නවනේ. අන්න ඒක නිසා අම්මා තාත්තගේ ජීවිත වලින් ආදර්ශයක් දෙන්නට ඕනි දරුවන්ට. කොහොමද ආදර්ශය දෙන්නේ? අම්මා තාත්තට තමන්ගේ දෙමව්පිය ඉන්නවා, තමන්ගේ වැඩිහිටියෝ ඉන්නවා, ඔවුන්ට උපස්ථාන කරන හැටි දරුවන්ට පේන සලස්වන්නට ඕන, ඔවුන්ව නාවන හැටි, ඔවුන්ට කවන පොවන හැටි, ඔවුන්ගේ ඉල්ලීම් වලට සවන් දෙන හැටි, ඔවුන්ගේ වචන ඉවසන හැටි, ඔවුන්ට ආදරයෙන් මෛත්‍රියෙන් සලකන හැටි අම්මා තාත්ත විසින් දරුවන්ට පෙන්වන්නට ඕනි. කුඩා කාලේ පටන් කිරියම්මලා ඉන්නවා, සීයලා ඉන්නවා, මේගොල්ලන්ව ඇසුරු කරන්න සලස්වන්නට ඕනේ දරුවන්ට. අර එදා තිබ්බ ක්‍රමවේදය හදලා දෙන්නට ඕන. පාසලේදී වේවා, එළියේදී වේවා, මොන විදිහේ ඇසුරක් ලැබුණත් අන්න ඒ වගේ පසුබිමක් ගෙදරක තියෙනවා නම් ශාලිකා, ඒ දරුවා පිරිහෙන්නේ නැහැ. එනිසා අම්මා තාත්තා කියන දෙදෙනාගේ මේ භූමිකාව හරියට ඉෂ්ට වුණොත් මේ ප්‍රශ්නේ සෑහෙන දුරකට විසඳෙනවා. එනිසා කුඩා වයස කියන්නේ, පුංචි කාලේ කියන්නේ දරුවෙකුගේ මනසට බොහෝ දේවල් අතුරු කරන්න පුළුවන් වයසක් නේ. විශේෂයෙන් කරුණාව, මෛත්‍රිය, ඉවසීම, හොඳ හිත, ශ්‍රද්ධාව, බුදු ගුණේ, දම් ගුණේ, සංඝ ගුණේ මේවා හිතවලට කාවත් ගන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තා පුංචි කාලේ ඉඳන් පොත් මිටියක් අතට දීලා මහා බරක් ඔළුවේ පටවලා ඉන්න අනතුරුව මහා පොර පිටියකට මේ දරුව තලු කරනවා නම් ශාලිකා හිතනවාද ගුණවත් දරුවෝ ටිකක් ඇති මේ? ඒ දරුවෝ අම්මා තාත්තට සලකයි, ගුරුවරුන්ට සලකයි කියලා හිතනවාද? එහෙම හිතුවට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශාලිකා දැන් ගුරුවරු ඉන්නවානේ. ගුරුවරයෙක් කියන කෙනා මොනතරම් ආදර්ශ සම්පන්න වෙන්නට ඕනද? දැන් ගත්තොතින් මේවා මම කියන්න අවශ්‍ය නැහැ, මේ සමාජයේ බොහෝ දෙනා දන්නා දේවල්. ගුරුවරු කියන අය ළමයි ඉදිරියේ තමන්ගේ ලැජ්ජා බය ආරක්ෂා කර ගන්නට ඕන. ලාමක වචන විහිළුවක් කළත් ශාලිකා ඒ විහිළුව තුළ ජීවිතයට ආදර්ශයක් සපයන විහිළුවක් වෙන්නට ඕන. එහෙම නැත්නම් දරුවන්ගේ රාගය, ද්වේෂය, මෝහය අවසන, දරුවන් අනවශ්‍ය විදිහට දරුවන්ගේ මානසිකත්වයන් කලබාලන, අවුරාලන ලාමක අදහස් වලින්, හුරතල් අදහස් වලින් ඉතා බොළඳ දේවල් දරුවන්ට කියලා ඒ දරුවන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන් කඩාවැටලා පොතේ දැනුම විතරක් ඔළුවට දාන්න ගන්න උත්සාහය නෙමෙයි ගුරුවරයෙකුගේ උත්සාහය මේ යොත්තේ. එනිසා ගුරුවරයා කියන කෙනා ඇඳුමින් පවා සංවර වෙන්නට ඕන. ගුරුවරයා හරියට අඳින්න ඕන, කොණ්ඩේ පීරන්නට ඕන, වචන පිරිසුදුව කතා කරන්නට ඕන, හැසිරීම ඉවසීම මේවා දරුවන්ට පෙන්වන්නට ඕන. ඔය ලාමක වචන, ඔබ බම්බලන් කියන වචන කතා කරන්න යන්නට හොඳ නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ ගුරුවරු මේ සමාජයේ ඉන්නවද කියලා. එනිසා ගුරුවරයා අන්නේ බඳු කෙනෙක් වෙන්නට ඕනි. එයාට පුළුවන් මේ භූමිකාව හදාගන්න. ශාලිකා, බුද්ධිමත් දරුවෝ, පින් ඇති දරුවෝ එහෙම ගුරුවරු දැක්කාම ඔවුන් වට එකතු වෙනවා. එනිසා ගුරුවරයාගේ තමයි වගකීම තියෙන්නේ, අම්මා තාත්තගේ තමයි වගකීම තියෙන්නේ. මම පුද්ගලිකව කිසිසේත් දරුවන්ට චෝදනා කරන්නේ නැහැ, දරුවන්ට මේ කාරණේ බඩ කරන්නේ නැහැ. මොකද දරුවන් කියන අය අපි හදාගන්න ඕන අයනේ. වැඩිහිටියෝ කියලා පිරිසක් කියන්නේ දරුවන්ට ආදර්ශයක් සපයන්නනේ. එනිසා අපි කිසිදාක දොස් කියන්න නරකයි. මේ පුංචි අත්තෝ, මේ ගෑනු දරුවෝ, පිරිමේ දරුවෝ අම්මා තාත්තට සලකන්නේ වැරදි මාර්ගවල යනවා. ඇයි මෙහෙම වෙන්නේ කියන එක ඒ අම්මා තාත්තගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. ඒ වගේම ගුරුවරුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මේ දෙපිරිස හරියට හොඳ සම්බන්ධයක් තියාගත්තු ශාලිකා අවම මට්ටමින් මේ සමාජයේන දරුවන්ට තිසරණ ලාභයවත් ලබා දෙලා, පවට බය පිරිසක් බවට පත් කළා, පංචශීලය ආරක්ෂා කළ හොඳ පෞරුෂයක් ගොඩනංවලා, ජීවිතේ ඕනෑම අවදානම් සහිත මොහොතකට, තීරණාත්මක මොහොතකට සිනහමුසු මුහුණින් මුහුණ දෙන්න පුළුවන් දරුවෝ පිරිසක් හදන්න පුළුවන්. ඒ වගේම හැම වෙලාවකම ශාලිකා අම්මා තාත්තා කියන ඒ දෙන්න ගුරුවරු කියන අය මේ දරුවන්ට ජයග්‍රහණය හඹාගෙන යන්න පෙන්නනවා වගේම පරාජය ඉදිරියේ නොසෙල්වී ඉන්නත් පුරුදු කරන්නට ඕනේ.
ඒ පිළිබඳව කිසිම කතිකාවතක් නැ කිසිම ගැන්වීමක් නැ පළමු කොට හදන්නට උනේ දරුවන්ගේ මානසිකත්වේ පරාජය සංසුන්ව දරාගෙන ජයග්‍රහණයක් වෙනුවෙන් මාමත හොයන්නේ කොහොමද කියලා අන්නේ මානසිකත්වේ හදන්නට ඕන සාලිකා හොඳයි අපේ ස්වාමීන් වහන්ස ඉතාමත් වටිනවා ඉතාමත් වැදගත් අපි මුලින්ම ප්‍රශ්නයක් හැටියට ගොනු කරගත්තේ පුද්ගල පෞරුෂ සංවර්ධනය පිණිස පුද්ගලයේගේ පෞරුෂය යහපත් පෞරුෂයක් බවට පත් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නය අරමුණු කොට දේශනා කරන ලද වත්තකන්දකේ කොයිතරම් නම් වැදගත් වෙනවද එහි උපයෝගීතාව මොකක්ද කියලායි අපි සාකච්ඡා කළේ. එමනම් අපි විරාමයකට ගිහිලා නැවතත් මුණ ගැහෙමු. තවත් වටිනා කාරණා බොහෝමයක් තියෙනවා අපේ ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගන්න. තුන් සිත පහදන පන්සිල් මලව සිල්මලු හිතවල පිරුණු සතුට හිත මිතුරුකම් ඔස්සේ බෙදා දෙන නත්තල අපි හැමෝගෙම හිතවල ත්‍යාගශීලීකම පිරීලා තියෙනවා ඒ ත්‍යාගශීලී මිනිස්සු තමයි මේ රට ලස්සන කරන්නේ ලස්සන රටක සහෝදරත්වෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන් සිරස් FM කාගිල්ස් ෆුජිටි බඩමල්ලක් ගන්න රුපියල් 5000 බැගින් දවස පුරා දිනපතා නත්තල වෙනුවෙන් වැඩි වැඩියෙන් දිනා ගන්න දිගටම සිරස් FM අහන්න උදැසන 7ට විකාශය වීමට නියමිත News First ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල තවත් කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු මියයයි සුවය ලැබූ සංඛ්‍යාව 20000 ඉක්මවයි සෞඛ්‍ය මාර්ග උපදේශක කඩකල බස්රද 30ක බලපත්‍ර අවලංගු කෙරේ මන්නරම බොක්කේ අඩුපීඩන කලාපය තවදුරටත් දුර්වල වේ පුරා විද්‍යා ඉහළතනතුරු 48ක පුරා පාඩු ඉරණී කොරෝනා මරණ සංඛ්‍යාව 50000 ඉක්මවයි News First ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය උදැසන 7ට බලාපොරොත්තු වන්න උත්සව සමයේ රොසෙල් ටයිල් බාත් වැසා උපාංග සඳහා 30ක් දක්වා අසම සමවට්ටම් රොසෙල් සුන්දරයි සැමදා ණයබයි නැති කරන DFCC 1 loan වැඩි විස්තර සඳහා අමතන්න 0112 352 0202 කොන්දේසි සහිතයි ඕනම දෙයක් තනියම සමරනවට වඩා එකතු වෙලා සමරද්දී එතන සතුට වැඩි. ඕනම වැඩක් තනියම කරනවට වඩා එකතු වෙලා කරද්දී ප්‍රතිඵලය සාර්ථකයි. රටක් විදිහට දියුණු වෙන්නත් බාධක බිඳගෙන ඉදිරියට යන්න එකමුතුකමේ ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ එකමුතුකමට ශක්තියක් දෙන්න මේ නත්තලේ ඔබ වෙනුවෙන් සිරස් FM කාගිල්ස් ෆුඩ් සිටි බඩමල්ලක් ගන්න රුපියල් 5000 බැගින් දවස පුරා දිනපතා. වැඩි විස්තර දැනගන්න දිගටම උදේ 6 විනාඩි 36 කොන්ද කැක්කුමට මම සිද්ධාලය ස්ප්‍රේ කළා ටක්කාල විදනාවට සහනය හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය ඉරසරේ
පොහොසත්ව උපදී. පන්සිල් මළුව. පෙරුවන් සරණයි සුබෝදෑසන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේ වැඩ සිටින්නේ. උන්වහන්සේ පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ඇසිය යුතුම ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ බොජ්ජංග ධර්ම පිළිබඳව. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම අපේ මහරහතන් වහන්සේලා ගිලාන වෙච්ච අවස්ථාවල් වලදී මේ බොජ්ජංග ධර්ම කැටිකොට ඒ බොජ්ජංග පිරිත් සජ්ජායනා වුණා. එතකොට උන්වහන්සේලා සුවපත් වුණා මේ බොජ්ජංග පිරිත් ශ්‍රවණය කරලා අපේ ස්වාමීන් වහන්ස. එතකොට අපි විශ්වාස කරනවා අපි අවබෝධයෙන් දන්නවා ඔව් මේ මහරහත උතුමන් වහන්සේලා තුල මේ බොජ්ජංග ධර්ම වැඩිලා තිබුණා කියලා. එහෙමනම් අදත් අපි මේ බොජ්ජංග පිරිත් ශ්‍රවණය කරනවා. අපි මේ බොජ්ජංග ධර්ම ගැන දැනගන්න උත්සාහ කරනවා. හැබැයි අපි මේ බොජ්ජංග ධර්ම ගොඩාක් ඈතින් අපි තියලා තියෙන්නේ. අපේ ජීවිතේට අපි ඇතුළත් කරගන්නට තරම් අපි සුදුසු නැති පුද්ගලයන් හැටියට අපි විශ්වාස කරනවා. අපේ ස්වාමීන් වහන්ස සප්ත බොජ්ජංග වැඩි වීමට උපකාරී වෙන කාරණා මොනවද? විශේෂයෙන්ම බොජ්ජංග ධර්මතා මේ ධර්ම මාර්ගයට උපකාරී වෙන්නේ කොහොමද කියන කාරණා අපේ ස්වාමීන් වහන්ස අපි පැහැදිලි කරගත්තොත් ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන කාරණා ස්වාමීන් වහන්ස අපි පැහැදිලි කරගත්තොත් තෙරුවන් සරණයි බිංවස්සාලිකා සත්‍තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තಂತಿ සේයතිදං ඔන්න බුදුරජාණන් වහන්සේ සිරිමෝ මඩලින් වදාළ හැටි බොජ්ජංග ධර්ම ගැන මහණෙනි මේ බොජ්ජංග ධර්ම හත ප්‍රගුණ කළොත් මෙතරින් එතරට හේවත් ලෞකිකත්වයෙන් සසරින් නිවනට යන්න ඒ දේ හේතු වෙනවා. ඒක තමයි ශාලිකා උපරි මේ බොජ්ජංග වැඩිමෙන් ලැබෙන ලාභ හතන. එතනින් එහා ලාභයක් ඇත්තේ නැහෙනි. එතකොට මොනවද මේ බොජ්ජංග කියලා කියන්නේ? ඒවා ධර්මතා හතක් තියෙනවා. බොජ්ජංග කියන වචනේ සකස් වෙලා තියෙන්නේ බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා. බෝධි කියලා කියන්නේ කොමක්ද? බෝධි කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය. බෝධි කියලා කියන්නේ අවබෝධයටනේ. ඒතකොට අවබෝධය හේවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයට තමයි බොජ්ජංග කියලා කියන්නේ. නිවනට හේතු වෙන ධර්ම සමූහය කියලා අර්ථය ගන්නකෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාारणවත් තථාගතස්ස නික්ඛවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස මහණෙනි තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වීමෙන් අරහත් සම්මා සම්බුදු ගුණයෙන් යුත උතුමන් වහන්සේ පහළ වීමෙන් සත්තන්නම් බොජ්ජංග රතනානම් පාතු භාවෝ හෝති සතක් වූ බොජ්ජංග නම් වූ මැණික්වල බොජ්ජංග නම් වූ රතනයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා කියලා. එහෙනම් බුදු සිරි මෝ මඩලින් වදාරනවා මේ බොජ්ජංග කියන්නේ වටිනා රතනයන්. ඒ තරම් උදාාර ගුණ ධර්ම. මේ ගුණ ධර්ම ටික තමයි ශාලිකා සතිය ධම්මවිචය විරිය ප්‍රීති පස්සන්දි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ අංග හත. මේව සැබවින්ම කුසල පාක්ෂික ධර්ම. සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ යොමු කරන ලද සිහිය. එතකොට සතිය කියන මේ ධර්ම ස්වභාවය හොඳට ප්‍රගුණ කරන්නට ඕන සෑම තැනකම ගිහියෝ පැවිද්දෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සාමාන්‍ය ජීවිතයේදීද හැම තැනකදීම සතිය හොඳට තියෙනවා නම් එයාගේ ජීවිතයේ මනාව කිසිම ගැටලුවකින් තොරව පීඩණයකින් තොරව ආතතියකින් තොරව මනාව ගලාගෙන යනවා. සතිය කියන ධර්මතාවය ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නමක්. එතකොට ශාලිකා ප්‍රඥාව කියන දේ මේ බුදුසසුනේ මූලිකම ධර්මයක්නේ. ප්‍රඥා ප්‍රතිලාභයේ පිණසනේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිඳ කරන්නේ. සීලය පුරන්නේ, සමාධිය පුරන්නේ. එතකොට ධම්මවිචය කියන්නේ නිවන පිණස හේතු වන ප්‍රඥාව. විරිය කියලා කියන්නේ විරියවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීත විරියස්ස කියලා වදාරනමනේ. මේ ධර්මයේ මුළුමනින්ම කෙලස් තමන වීරියෙන් යුක්තව පවුමල දුරු කරන්න කැමති, කුසල් දහම් වඩා ගන්නට කැමති, හැඟීම් වලට වසඟ නොවි සිත පිරිහෙනට නොදී රැක ගන්න කැමති කෙනාට. එතකොට මේ විරිය සම්බොජ්ජංගය කියන්නේ අකුසල් දහම් තවන වීරියය. ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා ශාලිකා කුසලයේ තුලින් ප්‍රීතියක් උපදවා ගන්නවා. දැන් ලෝකේ මිනිස්සු ප්‍රාණඝාතය කළ සතුට වෙන්න හිතනවනේ. බොරු කියලා සතුට වෙන්න හිතනවනේ. වැරදි කාම සේවනයෙන්, මද්ද්‍රව්‍ය භාවිතයෙන්, බොරුවෙන් මේ ලාමක දේවල් කරන්නේ සතුට හොයාගෙනනේ ශාලිකා. ප්‍රීතියක් හොයාගෙනනේ. ඒක කිඩි කියනවා අකුසලමේ සොමනස කියලා. අකුසලමේ ප්‍රීතිය කියලා. ඒක මේ ධහම තුල බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේ ධහම තුල භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ කුසල ප්‍රීතිය කොහොමද වඩන්නේ? ඒ කුසල ප්‍රීතිය අපේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන දැන් මේක අතුරු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අකුසලමය ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඊටමත් මේ අභිධර්ම කාරණාත් අපිට ඊටමත් හොඳින් පැහැදිලි කරනවානේ. එතකොට මේ අකුසලය නිසා හටගත්
ගත්තා ඒ ප්‍රීතිය නිසා ප්‍රීතිවන සිත හරහා අපේ ස්වාමීන් වහන්ස එතනදීත් යම් කිසි ශරීරයට වෙන බලපෑමක් තියෙනවද අපේ ස්වාමීන් වහන්ස අපේ සිතුවිලි වලට වෙන බලපෑමක් තිබෙනවද මේ ප්‍රීතිය නිසාම අපේ ස්වාමීන් වහන්ස රූප කලාප අපේ යම් කිසි වෙනස් වීමකට භාජනය වෙනවද ස්වාමීන් වහන්ස ඒ හරහා පින්වත් ශාලිකා විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික ධර්ම 6 අකුසල් සිත්වලත් පහළ වෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රීතිය කියන එක සෝමනස්ස සහගතව පහළ වෙන අකුසල් සිත් සමගත් පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට ඒ පුද්ගලයාගේ සිත නැත්නම් ඒ පුද්ගලයාගේ ශරීරයේ පවා යම් වෙනස්කම් ඇති වෙනවා. මොකද දැඩි ලෝභයෙන් යුක්ත සිතක් පහළ වෙනවා නම් ඒ ලෝභයෙන් යුක්ත සිත පහළ වෙන වෙලාවේ එයාට ඒ ලෝභය නිසා සතුටකුත් දැනෙනවා නම් ඒ සතුටත් එක්ක එයාට ප්‍රීතියකුත් දැනෙනවා. එතකොට මේ සතුටයි මේ අකුසලමය සෝමනස්සය අකුසලමය සතුටත් වෙනත් විදිහකින් කිව්වොත් අකුසල සැපයත් අකුසල ප්‍රීතියත් කියන මේ දෙක සහිතව යම් සිතක් පහළ වෙනවා නම් එයාගේ රූපේ පවා යම් වෙනස්කම් ඇති වෙනවා. ඒක හරි. ඒකේ පුකාරණේ සත්‍යයක්. එතකොට මේ පුද්ගලයාට ඒ පහළ වෙන අකුසල් පිටිවිලි ධාරාවත් එක්ක නොමනා වැඩ කරන්න. ඒ කියන්නේ වැරදි ලාමක කාය කර්ම කරන්න ඌමනාව ඇති වෙනවා. ලාමක වචන කතා කරන්න ඌමනාව ඇති වෙනවා. එතකොට කාය ద్వාරේ වචී ద్వාරේ අසංවර වෙන්නට අර අකුසලමේ ප්‍රීතිය සහ අකුසලමේ සෝමනස්ස හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පරිසම් වෙන්නට ඕන. මේ අකුසල් ප්‍රීතියට පුද්ගලව ඇබ්බැහි වෙනවා ශාලිකා. අකුසලමේ සෝමනස්සයට පුද්ගලව ඇබ්බැහි වීම නිසා තමයි කරන තරමක් පෞකම් සිද්ධ කරන්නේ. දශාලිකා හිතන්න පාපය කියන එක නීරසයි නම් ලෝකේ කවුරුවත් කරන්නේ නැහනේ. ඒ පාපයම රසයකුත් තියෙනවා. අර කරන කලට පව මිහිරිය මිසේ කියන්නේ. එනිසා ඒ රසය හොයාගෙන තමයි ඒකට ගිජු වෙලා තමයි බොහෝ දෙනා කරන්නේ. අන්නේ රසය තමයි අකුසලමේ ප්‍රීතිය. අකුසලමේ සෝමනස්සය කියලා කියන්නේ. හොඳයි අපේ ස්වාමිනාස් අපි බොජ්ජංග ධර්මතා පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අපි නැවතත් ඒ කෙරෙහි අපේ අවධානය යොමු කරමු. අපේ ධර්ම මාර්ගයට මේ බොජ්ජංග ධර්මතා වැඩි වීම උපකාරී වෙන්නේ කොහොමද? එතකොට අපි නොදැනීම අපේ යම් යම් ක්‍රියාහරහා බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කොහොමද? මේ දේවල් අපේ ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොජ්ජංග ධර්ම හද ඔබ අහලා තියෙනවනේ. සති සම්බොජ්ජංගය කියන්නේ සතර සතිපට්ඨානෙ දිනු කිරීමට. එතකොට සත්වයාගේ චිත්ත පරම්පරාව පාපයට වැටෙන්න පාපේ වැටිලා පවතිනට නොදී කුසලී පවත්වන්නට ගන්නා උත්සාහය සති සම්බොජ්ජංගය කියලා කියන්න පුළුවන්. එනිසා සතර සතිපට්ඨානිය ඔබ දන්නවා. කායානුපස්සන, වේදනා, චිත්තානුපස්සන, ධම්මානුපස්සන, සංඛ්‍යාත මෙන්න මේ විෂයෙහි තම සිත පැවැත්වීමට කියනවා සති සම්බොජ්ජංගේ වැඩීම කියලා. අපේ පින්වත් පිරිසට තේරෙන විදිහට කිව්වොත් යම් පින්වතෙක් බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත වනසේක මේ කාරණා වලින් සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා සිහි කරනවා. ආන්‍ය සතිපට්ඨානෙ ඉන්න කෙනෙක් සතිය නම් වූ මොජ්ජංගේ වඩන කෙනෙක් යම් කිසි කෙනෙක් ධර්මයේ ගුණ සංගයාගේ ගුණ සිහි කරනවා ආනාපාන සති සමාධිය වඩනවා ආන්‍ය සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. ඒ වගේම ශාලිකා ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන්නේ ප්‍රඥාවට නමක්. සාමාන්‍යයෙන් ලෝකයේ සත්වයෝ සන්තති ඝණය සමූහ ඝණය කෘත්‍ය ඝණය ආරම්මන ඝණය කියන ඝන හතරින් වැහිලා ඉන්නවා. ඝන හතරින් වැහිලා ඉන්නවා කියන්නේ මේවා ඉතා ගැඹුරු ධර්මපරයයන්. මම නාම මාත්‍ර වශයෙන් සිහිපත් කළේ මේ ඉපිදීපිද මෙරි මෙරි යන ගමනට. දැන් ශාලිකා මේ ශරීරය කියන්නේ ඉතා කුඩා රූප කලාප අපමණ ප්‍රමාණයකින් සකස් වෙලා තියෙන්නේ. ඒ රූප කලාප සෑම චිත්තක්ෂණ 17කට වරක්ම මුළුමනින්ම නිරුද්ධ වෙනවා. එතකොට මේ චිත්තක්ෂණ 17 කියන්නේ ඉතාම සීමිත වෙලාවක්. සාමාන්‍ය මාපකයකින් මනින්න බැරි තරම්. එතකොට දැන් මෙහෙම ජීවත් වෙන සත්වයේ හැබැයි අපිට පේනවා අපි හැමදාම ඉන්නවා වගේ අවුරුදු ගණන් අවුරුදු 20යි 30යි 40යි එහෙම අපි ආයුෂය ගැන කතා කරනවා. එතකොට මෙහෙම දීර්ඝ බවක් මෙම එකට පවතින බවක් දැනෙන්නේ අර සන්තති ඝණයට රැවටිච්ච නිසා. ඉතින් මේ විදිහට මෙන්න මේ ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පරිචිච සමුප්පාදයේ කියන මෙන්න මේ ධර්මතා ඔස්සේ නුවණ දියුණු කිරීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර ධර්මයන් පරිග්‍රහණය කිරීම තමයි ධම්මවිචේ සම්බොජ්ජංගෙන් සිද්ධ කරන්නේ. ඒ වැඩෙන විදිහ අපේ පින්වත් පිරිසට කිව්වොත් යම් කිසි කෙනෙක් රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි, ඇස අනිත්‍යයි, ඇස දුකයි, ඇස අනාත්මයි කියලා මෙනෙහි කරනවා නම් ඒ මානසිකාරය දිගට පවතිනවා නම් එයාට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. විරිය සම්බොජ්ජංගෙන් මට සමාවෙන්න. අපි දැන් මේ දේවල් වැඩි යුත්තේ අවබෝධයෙන්මද? අපි අවබෝධයක් නැතුව නිකම් සජ්ජායනා කළාට නිකම් මිමිනුවාට මේ දේවල් වලින් ඒ ලැබෙන සැනසීම, ඒ ලැබෙන මහා ශක්තිය අපේ ජීවිතවලට ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. අපි මේ විරාමෙන් අනතුරු අපේ ස්වාමීන් වහන්ස මේ පිළිබඳ වඩාත් ගැඹුරින් පැහැදිලි කරගනිමු. තුන් සිත පහදන පන්සිල් මලව
මේ කාරණා ඉතාමත් හොඳින් ඔබ අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේලා වැඩ සිටින්නේ අද උදෑසන රතන සූත්‍රයේ හෙද්දී එක්තරා පදයක් ඉතාමත් හොඳින් හිතට දැනුණා ඒ ඔබටත් කියන්නට මා සූදානම් මේ මහා එක සත්‍යක්‍රියාවක් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය දැකීමත් ඉතාමත් උත්තම කාරණයක් මංගල කාරණයක් හැටියට රතන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේගේ මුව මඩලින් උන්වහන්සේ දේශනා කොට තිබෙනවා ඉතින් මෙන්න මේ කාරණා නැවතත් සිහිපත් කරන්න 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 කුසලයමයි ඔබේ හිත තුල වැඩෙන්නේ ඔබේ ජීවිතය කුසලය තුලින්ම නැවත නැවතත් ආරක්ෂා වෙනවා ඔබට මේ දුකින් මිදලා යන්නම අවශ්‍ය අවස්ථාව තමයි ඉන්න අනතුරුව එතනදී උපදින්නේ ඉතින් මේ පිළිබඳව හිතන්න හැම දෙයක්ම අපිට මේ ධර්මයේ කියලා කියන්නේ මහා අනර්ග ඖෂධයක් ඒ ඖෂධය ඔබ දැකලා එහි ගුණ ගන්න නම් අපි ඒ පානය කළ යුතුමයි. ඉතින් පැත්තකින් තියලා ඒ ඖෂධය බෝතලයක තැන්පත් කරලා බලාගෙන හිටියට ඒකෙන් කිසිම දෙයක් අපේ ජීවිතවලට වෙන්නේ නැහැ. ඒ ඖෂධය පානය කරන්න. ඒත් එකම ඔබට සතිපාසල ගැනත් යමක් කියන්නට ඕනේ. අර්ලිය වෙන සතිපාසල සමනල සිරස සතිපාසල හෙට සිට අලුත් වෙනවා. විශේෂයෙන්ම අපේ විශේෂ සම්පත්දායකයෝ රසක් සමනල සිරස සතිපාසලේදී ඔබේ දරුවා වෙනුවෙන් කතා කරනවා දරුවන්ට අවශ්‍යම දේ ලබා දෙන්න සූදානම්. ඉතින් ඔබ තවමත් ඒ වගේම සතිපාසලේ සමනල සිරස සතිපාසලේ දරුවන්ට මානසිකව විවිධ ගැටලු ඇති වෙලා තියෙන ඒ දරුවන්ටත් උදව් කරන්න අපේ විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සූදානම් වෙන්න ඉන්නවා. ඒ සඳහා ඔබට දවස පුරා හඬපටයක් ඇහෙනවා ඇති කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා කතා කරලා තොරතුරු ලබා දෙන්න එක්වරක් පමණක් ඉන්න අනතුරුව ඔබේ දරුවාගේ ඒ විවිධ අබ්බැහිවීම් ඒ වගේම විවිධ දුර්වලතා මගහැර ගන්න ඒ වෛද්‍ය මණ්ඩලය ඇත්තටම ඔබට ඉතාමත් ලොකු උදව්වක් ලබා දෙනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ අවශ්‍යතාවය ඔබ තුල තියෙනවා නම් ඔබේ දරුවා වෙනුවෙන් කතා කරලා ලියාපදිංචි වෙන්න. කෙනෙක් නිර්හංකාරව අනුන් හෙලා නොදකිමින් ගරුකල යුත්තන්ට ගරු කරමින් උවසෙත්නම් හේ මිනිසුන් අතර උපදින විට උසස් ජන්මයක් සහිතව උපදී. පන්සිල් මලුව පෙරුවන් සරණයි සුබෝදෑසන අද සිරස FM පන්සිල් මලුවේදී අපිට මේ වටිනා දහම් කාරණා ඉතාමත් කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින් හංස ඔබ වහන්සේ ධම්මවිජය බොජ්ජංගය පිළිබඳවයි පැහැදිලි කරමින් සිටියේ කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා සිහිපත් කරනවා නම් එයින් ධම්මවිජය බොජ්ජංගය වැඩෙන බව ඔබ වහන්සේ පැහැදිලි කරා අපේ ස්වාමින් හංස නිකම්ම නිකං වචන පමණක් සජ්ජායනය පමණක් ප්‍රමාණවත් වෙනවද මේ සඳහා ඔය ප්‍රශ්නෙට සාලිකා විරිය සම්බොජ්ජංගේ විස්තර කරපුවාම උත්තරේ ලැබෙනවා. දැන් ශාලිකානේ වචනයෙන් කිය කියා සිටීම ප්‍රමාණවත්ද කියලානේ. මේක ශාලිකා මුළුමනින්ම අතුලාන්තයත් එක්ක කෙරෙන ගනුදෙනුවක්නේ. මේ ධර්මයේ පුරුදු කිරීම කියන්නේ. එතකොට භාග්‍යතුන්සේ විරිය සම්බොජ්ජංගේ නම් මොකක්ද දේශනා කරන්නේ? මේක වචනයෙන් විතරක් පුරුදු කළා හරියන්නේ නැහැ. මේක සිතින් කයෙන් වචනයෙන් කියන ద్వාරත්‍රේම පුරුදු කරන්නට ඕනි. වචනයෙන් ප්‍රගුණ කිරීම එක කොටසක් විතරයි. වචනයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ ගැන කිසි මානසිකාරයක් හිතට ගන්නෙ නැතිව එතනින් ඒ වචනය අමතක කරලා දානවා නම් ඒ මගින් ධම වැඩෙන්නේ නැහැ. එනිසා විරිය සම්බොජ්ජංගයෙන් කරන්නේ කුමක්ද? නූපන් අකුසල් දහම් නූපදවා, උපන් අකුසල් දහම් තවා, නූපන් කුසල් දහම් මතුකොට, උපන් කුසල් දහම් දියුණු කිරීම පිණිස ව්‍යායාමයක් උත්සාහයක් ගැනීම. ආන්නේ කාරණේ විරිය සම්බොජ්ජංගයෙන් සිද්ධ වෙනකොට එයා වචනයෙන් විතරක් මේ වසජ්ජායනා කළා කියලා නවත්තන්නේ නැහැ. ඊළඟට සිතට පමුණුවා ගන්නවා, ඕපනයිකව ඇතුළාන්තයට පමුණුවා ගන්නවා. පමුණුවාගෙන හදවතින් අවංකවම මේක අනිත්‍ය ධර්මයක් කියලා නුවණින් විමසනවා. ආන වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. මෙන්න මෙහෙම විමසනකොට ශාලිකා ඒ ශ්‍රාවකයාට සිතගත පිනා යන පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය තමයි ධර්ම මාර්ගේ යන කෙනාට ආහාරය වෙන්නේ, රසය වෙන්නේ. මේක නීරස ගමනක් නෙමෙයි ශාලිකා. සංඛාර ධර්මයන්ගේ යතෝ යතෝ විපස්සති සංඛාරාණං උදයබ්බයම් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං. මේ ධර්ම මාර්ගයේ ගමන නිෂ්ප්‍රීතික ගමනක් නෙමෙයි සප්‍රීතික ගමනක්. ඒ කියන්නේ කිසිඳු කාම අරමුණකින් නොලැබෙන, කිසිඳු කෑමකින් ඇඳුමකින් ඔය කියන කිසිම කාමයකින් නොලැබෙන විදිහේ අද්දිමානුසීය සැපයක් උපදවලා දෙනවා ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ. ඒක තමයි මේ පීති සම්බොජ්ජංගේ කියන කතාවෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ඔස්සේ යාට ලැබෙනවා ප්‍රීතියක්. ඒ ප්‍රීතිය තුලින් යාට ආහාරයක් ලැබෙනවා. හිතට හිතන්න දෙයක් ලැබෙනවා. අහෝ මේ මාර්ගය පුදුමාකාර සුවදායක මාර්ගයක්. මම මේ මාර්ගයේම ගමන් කරන්නේ කාම රසයට, කුණු රසයට, අකුසල රසයට. මම ගිජු වෙන්නට හොඳ නැහැ කියන ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නට ශ්‍රාවකයාව යොමු කිරීමෙන්. එතකොට මේ ප්‍රීතිය නැත්තම් ශාලික මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. දැන් බොහෝ දෙනා කියන්නේ මේක අපිට දිගට මේ දේවල් කරන්න බෑ, දිගට භාවනාවක් කරන්න බෑ, දිගට සමතයක් විදර්ශනාවක් කරන්න බෑ, කොච්චර හරි කුසල් කරන්න හැදුවත් පස්සේ බාධා එනවා. මෙහෙම කතා කියනවනේ. ඒ හැම දෙයකටම හේතුව තමයි ශාලිකා. කුසලී ප්‍රීතිය තාම යාගේ හදවතට දැනිලා නැහැ. එතකොට කුසලී ප්‍රීතිය උපදවාගත්ත දවසට, ඒකේ රස වැටිච්ච දවසට මේ ලෝකේ ඉන්න සියලු දෙනාම වගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එනිසා අපි මේ සතිය වඩලා ඊළඟට ධම්මවිච සම්බොජ්ජංගේ වඩලා වීරියෙන් අකුසල් දහම් තමන මාවතට ශ්‍රාවකයන් ගන්නට ඕනේ. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ කියන්නේ ශාලිකක්. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. එතකොට යා මේ භාවනා මාර්ගය තුල, කුසල මාර්ගය තුල ඉදිරියට යනකොට යාට සමාධීන් පහළ වෙනවා. ප්‍රථම, දෙවන, තුන්වන, හතරවන මේ විදිහට. මේ සමාධීන්ට සමීපතම අවස්ථාවෙවත් උපචාරයේ සිත පවතිනවා කියලා කියන්නේ. කාමාවචර කුසල් පිතේ ඒකාග්‍රතාව බලවත් වෙනවා. අන්නීම බලවත් වෙනකොට එයාගේ හිත පුදුම විදිහට සංසිඳෙනවා. ඒ කියන්නේ ශාලික මේ කයේ තියෙන නොයෙක් රුදාවන් හන්දි රිදෙනවා, මේ මස් වැදලි ටික රිදෙනවා, කොඳු රිදෙනවා, බෙල්ල රිදෙනවා, මේ රිදුම් මේ ඇතිවන වේදනාවන් මෙන්න මේ පස්සද්ධිය ඇතිවෙනකොට නැති වෙනවා. මේ පස්සද්ධිය හා සම ඖෂධයක් මේ ලෝකේ නැහැ. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය හා සමාන බේතක් ලෝකේ නැහැ සත්ව සූපත් කරන. ඉතින් එනිසා මේ කරුණු අද මිනිසුන්ගේ ජීවිතවලින් ඈත් වෙලා බොජ්ජංග කියන මේ කතාව හුදු වචනයට පමණක් සීමා වෙලා මේවා නොවැදෙන නිසා, ප්‍රගුණ නොවන නිසා පුද්ගලයන්ගේ කිසිම ශක්තියක් නැහැ ජීවිතවල. ඉතින් එන එන රෝගෙට යට වෙන ගැර වෙන මොනව කරන්නද? එන එන වසංගතයට ගොදුර වෙලා මැරෙන ගැර වෙන මොනව කරන්නද? පස්සද්ධි සම්බොජ්ජං කියන්නේ මේ භාවනා මාර්ගය තුල, කුසලයේ තුල, සීලයේ තුල දිනු වන ධර්මතාවයක්. ඒක කාය චිත්ත වශයෙන් ඇති වෙනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගේ කියන්නේ ශාලික කුමක්ද? සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. යම් අරමුණක බලවත් ලෙස සිත එකඟ කරගෙන තබා ගැනීම හැකියා. ශාලිකා උත්තර දෙන්න, සිත විවිධ අරමුණු වල විසම ලෙස විසිරලා යන එක වදයක් නෙවෙයිද? අනිවාර්යෙන් අපේ ස්වාමීන් වහන්සේ, ඒක මහා වෙහෙසකර දෙයක්. පැහැදිලිවම වදයක්. එතකොට අපිට පුළුවන් නම් උවමනා අරමුණේ හිත ඉතාම නිස්කාමීව තබා ගන්නට. හුස්ම රැල්ලේ හෝ වේවා, බුද්ධාරම්මණිය හෝ වේවා, අපට හිත තමාගෙන සාන්ත වෙලා මද පවනක් ගත දැවටෙනවා වගේ දාහයෙන් පිරිච්ච වෙලාවක ආන්‍ය සුවය හදවතින් විඳින්න පුළුවන් නම් කෙනෙකුට හිතලා බලන්න. එතකොට ඒන් එක තමයි සමාධි සම්බොජ්ජංගෙන් භාග්‍යතුන් වහන්සේ උගන්වව දාරන්නේ. උපේක්ෂා සම්බොජ්ජංගේ ඒන් මොකක්ද භාග්‍යතුන් වහන්සේ මේ උගන්වව දාරන්නේ? සෑම දෙයක්ම සමසිතින් දරා ගැනීමේ උපේක්ෂාව අපේ ස්වාමීන් වහන්සේ කිසිවකට යට නොවි. ඔව්, සමසිතින් දරා ගැනීමේ උපේක්ෂාව තමයි මෙතන මේ වචනාර්ථ වශයෙන් කියවෙන්නේ. මේ උපේක්ෂාවෙත් කීපයක්ම තියෙනවා. తత్ర මඤ්ඤතතා උපේක්ෂා, බොජ්ජංග උපේක්ෂා, මේ විදිහට වේදනා උපේක්ෂා කියලා මේ බොජ්ජංගේ අවස්ථා කීපයක් තියෙනවා. එතකොට මෙතන මේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන නමින් හඳුන්වන්නේ తత్ర මඤ්ඤතතා කියන චෛතසික ධර්මයේ. එයින් කුමක්ද සිද්ධ වෙන්නේ? යෝගාවචරයාගේ චිත්තසංතානයේ වීරිය හීන වෙලා සමාධිය බලවත් වුනොත් අලස බව ඇති වෙනවා. සමාධිය හීන වෙලා වීරිය අධික වුනොත් උද්දච්චය ඇති වෙනවා. එනිසා හීන වීරියෙන් යුක්ත වූ බලවත් සමාධියත්, බලවත් සමාධියෙන් යුක්ත වූ හීන වීරියත් සම්බෝධිය නම් වූ ලෝකෝත්තර මාර්ග ඥානෙ ඇති කිරීමට බාධාවක්. ලෝකෝත්තර ඥානෙ ඇති වෙන්නට නම් වීරිය වගේම සමාධිය කියන දෙකම සමානව පවත්වන්නට ඕනේ. එනිසා වීරිය සමාධිය කියන දෙක සමානව සමබවට පමුණුවන්නා වූ ධර්මයේ කුමක්ද? උපේක්ඛා සම්බොජ්ජංගේ. ආන්න එකට කියනවා తత్ర මඤ්ඤතතා සම්බොජ්ජංගේ, නැත්නම් తత్ర මඤ්ඤතතා චෛතසිකේ කියලා. එතකොට මේ විදිහට මේ නාම ධර්ම බොහෝම සමනය කරලා අඩු වැඩි වෙන්නට නොදී පවත්වන්නට මේ උපේක්ෂා සම්බොජ්ජංගෙන් පුදුමාකාර අනුබලයක් ලැබෙනවා. ශාලිකා, දැන් යම් අදහසක් ගත්තා නේද හිතට? බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සම්බොජ්ජංග රතන කියලා. තථාගත රතනේ ලෝකෙට පහළ වීමෙන් තවත් රතන හතක් ලෝකෙට පහළ වෙනවා කියලා වදාළා. ඒ හත තමයි සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සාදි, සමාධි, උපේක්ෂා කියන මේ ධර්මතා. දැන් මේ එකකින් පුද්ගලයෙකුට ලැබෙන ගුණය ගැන යම් අදහසක් ඔබට ආව නේද? එතකොට මේ සමූහයේ යම් හදවතක වැඩුණොත් මොන තරම් ගුණයක් ලැබෙයිද? එනිසා ශාලික, ආරම්භය යම් තැනකට අමාරු වෙන්න පුළුවන්. මොකද මේ අකුසලයට බැසගත්ත, අකුසල් රසයට කාලයක් තිස්සේ හුරු වෙච්ච හදවතක් කුසල වීතියට, කුසල ඕඝයට හරවනවා කියන එක එකපාර්ත කරන්න බෑ. ඒ සඳහා
හොඳ ගුරුවරු ඉන්නට ඕනේ ඒවා කියා දෙන්නට ඕනේ ආදරයෙන් අනුකම්පාවෙන් නැවත නැවත මේව අසන්නත් ඕන ශාලිකා දැන් මේ ධර්ම කතාව ශ්‍රවණය කළා මේ ධර්ම කතාවට ඉඳුරාම ප්‍රතිපක්ෂ දෙයක් මේ ධර්ම කතාවට කිසිසේත්ම අදාළ නොවන දෙයක් යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා එයා ආයෙමත් අකුසලයට බැස ගැනීමක් සිද්ධ කරනවා ඉතින් එහෙම හොද හොද මඩිය දමදමා මේ ගමන අවසන් කරන්න බෑ ශාලිකා එනිසා කුසලේ රසය හොයන කෙනා ඒ ඔස්සේ පේවිගෙන කටයුතු කරන්නට ඕන එයයි මේ බොජ්ජංග වැඩිම කියලා කියන්නේ හොඳයි ඉතාමත් යහපත් අපේ ස්වාමීන් වහන්ස කෙටි විරාමයකට යන්නට අපි අවස්ථාව යොදා ගන්නවා ඉන් අනතුරුව පූජ්‍ය බලංගොඩරාද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග අපි තවදුරටත් මේ උත්තම ධර්මය සාකච්ඡා කරමු මේ සිරස FM පන්සිල් මලුව තුන් සිත පහදන පන්සිල් මලුව ගලපාගත හැකිය අයුරින් පැහැදිලි කරනවා ඉතාමත් කරුණාවෙන් අපේ ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ ධර්මතාවන් අපේ යම් යම් ක්‍රියාවලින් අපේ ජීවිතය ඇතුලේ අපි මතු කරගන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ ඔව් පින්වත් ශාලිකා බොජ්ජංග ධර්මයන් අපට පුළුවන් දානේ පූජා කිරීම වශයෙන් උත් වඩන්න සීලය ආරක්ෂා කිරීම වශයෙන් උත් වඩන්න භාවනාව හැමත් පරයන්කේ සක්මනේ කුසල ආරම්භනේ පුරුදු කිරීම වශයෙන් උත් වඩන්නට පුළුවන් සමත භාවනාව කරන කෙනාගේ සිත නොඑක් අරමුණු කරා යන්නේ නැතිව ඒ සමත ආරම්මණයේම නැවත නැවත පිහිටවන ඊළඟට විදර්ශනා භාවනාව කරන කෙනාගේ සිත නොඑක් අරමුණු වල යන්නේ නැතිව ස්කන්ධ ආයතන ආදී විදර්ශනා අරමුණු වල නැවත නැවත පිහිටන ස්වභාවයට තමයි සති සම්බොජ්ජංගය වැඩිම කියලා කියන්නේ. එතකොට මේ පිහිටුවීම පිණිස ඒ ශ්‍රාවකයාට බලවත් උවමනාවක් සහ හොඳ අනුශාසනාවක් ලැබෙන්නත් ඕන. නැත්නම් එයා දන්නේ නැහනේ. ඇයි මේ අරමුණු මම කල්පනා කළ යුත්තේ කියලා දන්නේ නැහනේ. එනිසා මේ සති සම්බොජ්ජංගයේ වඩන ශ්‍රාවකයා දකින්නට ඕන දැනගන්නට ඕන මම මේ සමත අරමුණක විදර්ශනා අරමුණක සිත ප්‍රගුණ කළ යුත්තේ ඇයි? කුමක්ද මේෙන් ලැබෙන ලාභය? එයාට ලැබෙන ලාභය තමයි යාට ප්‍රඥාව පහළ වෙලා මේ හැම දුකක්ම අවසන් වෙනවා. හොඳ දරා ගැනීමක් ඇති වෙනවා. ඒ වගේම කලබල වෙන්නේ නැහැ. ඉවසීම හොඳට වැඩෙනවා. මේ ලෝකශාලිකා මිනිස්සු දුකට අඳුරට පීඩණයට වැටෙන්නේ ඉවසීම තියෙන හින්දාද ඉවසීම නැති හින්දාද ඉවසීම නැති නිසා අපේ ස්වාමීන් වහන්සේ ඉවසීම නැති නිසා එහෙනම් ශාලිකා ඉවසීමක් බලාපොරොත්තු වෙනව නම් යම් පුද්ගලෙක් ඉවසීම දිනු වෙන්නට තියෙන හොඳම උපකාරක ධර්මය තමයි සති සම්බොජ්ජංගේ වැඩිම ඊළඟට සමත භාවනාවේදී කාය කොට්ටාස ආදී විදර්ශනා භාවනාවේදී ස්කන්ධ ආදී හොඳින් වැටහෙන හොඳින් දැනෙන පෙනෙන ස්වභාවයට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ අර සතියෙන් අනුග්‍රහය ලැබූ ධම්මවිචේ සම්බොජ්ජංගේ ප්‍රඥාව හොඳට මතුවලා ඇවිල්ලා එයාට වැටහෙනවා අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්නේ දුක් හැටියට අනාත්මදී අනාත්ම හැටියට එතකොට මෙහෙම යමක් වැටහෙනවා නම් ඒ පුද්ගලයාගේ අධික තණ්හාවෙන් අධික ද්වේෂයෙන් අධික මාන්නෙන් අධික අහංකාරකමෙන් අධික කුවක කම්මලින් එයා කටයුතු කරයිද එයා කටයුතු කරන්නේ එයාට වැටහුනොත් මගේ රූපය මගේ මේ ජීවිතය මා හා අයිතිවන දේවල් මේ ප්‍රතිබන්ධ සවිඥානික අවිඥානික මේ සියල්ලම වහා නැසි නැසි වෙනසි වෙනසි යනවා මේවා මට අහිමි වෙන්න පුළුවන් නොබෝ මොහොතකින් එහෙම හිතුවනම් එයාගේ හිත මොනතරම් සංවර වෙනවද අන්න එහෙම තමයි මේක ප්‍රායෝගිකව ගලපගන්නේ ඒ වගේම විරිය සම්බොජ්ජංගේ අලස බවක් පසුබැසීමක් නැතිව හොඳින් භාවනා කරන්න පුළුවන් නම් හොඳින් දන් දෙන්න පුළුවන් නම් හොඳින් සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් ආන්නයට විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා එනිසා විරිය සම්බොජ්ජංගේ අසවල් තැන වැඩෙන්නේ නැහැ කියලා පෙන්වන්න බෑ මේ ධර්ම මාර්ගය තුල කුසලයේ පුරුදු කරන ශ්‍රාවකයාගේ සෑම මොහොතකම වගේ මේ විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා වෙහෙසක් නැතිව ශාලේක පීඩාවක් නැතිව සැපසේ භවනා කරන්න පුළුවන් ස්වභාවයට තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ භාවනාවේ යෙදিলা ඒ පිළිබඳව ලැබෙන ආස්වාදය ගැන අපි කතා කළානේ අර කලින් කෙටියෙන් ආන්න එකට තමයි පීති සම්බොජ්ජංගය කියන්නේ. ඉතින් මේවා පුද්ගලයේ තමන්ගේ ජීවිතේ අත්හදා බලන්නට නම් අඩුම තරමින් ශාලිකා බුදුරජාණන් වහන්සේගේ ගුණයේ ගැනමත් නැවත නැවත සිහිය යොමු කර කර සිහිය යොමු කර කර බලන්නට ඕන. එහෙම සිහිය යොමු කර කර ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාවක් අපි ඇති කරගත යුතුයි නේද? පැහැදිලිවම අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නට නම් ශ්‍රෝතාපන්න ආර ශ්‍රාවකෙක් විය යුතුයි. ඒ උදෙසා ගමන් කරන ශ්‍රාවකයා නොසෙල් දෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න වග බලා ගන්නට ඕන. විවිධ සිතුවිලි නිසා විවිධ අරමුණු නිසා සිත අඤ්ඤ විහිිත වෙලා ගිහලා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ඒ බලවත් විශ්වාසය කිලුටු කරගෙන වැඩ කරන්න හොඳ නැහැ. එනිසා භවනා ආරම්භනි සිත මනාකොට පිහිටල් බලා නොවිසිරෙන විදියට පිහිටවලා නොසැලෙන විදියට පිහිටවලා දෙන ස්වභාවයක් තමයි සමාධි සම්බොජ්ජංගය කියන්නේ. ඒ වගේම ශාලිකා දැන් මේ උපේක්ෂා සම්බොජ්ජංගය ගැන අපි කතා කරන්නේ මේ කියපෝ කාරණා සමස්තය ජීවිතය තුලින්
පුංචි හරි අත්දැකීමක් හැටියට ලබන්නට සෑම බෞද්ධයෙක්ම කටයුතු කරනවා නම් මේව ගැන තේරෙනවා නැත්නම් මේව කතා කරනවා මේව අහනවා එතනින්ම අමතක වෙලා ගියා කියලා බලාපොරොත්තු වෙන අග්‍රඵලය ලැබෙන්නේ නැහැ. එනිසා දවසකට මිනිත්තු 20ක් 30ක් වෙන් කරගන්න. දැන් බලන්න වසංගත රෝගයකින් ලෝකයක් පීඩනයට පත් වෙලා ඉන්නවා. ගැලවෙන හැටියක් පේන්නේ නැහැ. කී දෙනෙක් තව මැරෙයිද? අපිට කිසි විනිශ්චයක් නැහැ ජීවිතය පිළිබඳව. අපි මහා ලොකුවට හිතුවට මහා ලොකුවට කතා කරාට මහා අනාගත සැලසුම් අපේ ජීවිතවල තිබුණට එක මොහොතකින් මේව වෙනස් වෙලා යන්න පුළුවන්. එහෙම වෙනස් වෙන ලෝකයක මේ ධහම වඩාගෙන තිබොත් ඒ පුද්ගලයාට අසීමිත ශාන්තියක් ලැබෙනවා. එනිසානේ භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග ධර්මයන් වඩන්න කියලා වදාළේ. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාරනවා බොජ්ජංග ධර්ම වැඩුවොත් එයා නිර්වාණ ක්ෂාගරේ වෙත නිර්වාණ ක්ෂේමේ වෙත ඒකාන්තයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි ශාලික ධර්ම මාර්ගයේ දියුණු වෙනවද කියලා මනින සාධක තමයි මේ බොජ්ජංග ධර්ම කියන්නේ. යමෙකුට හොඳ සිහි කල්පනාවක් තියෙනවා කම්මැලි කමක් නැතුව ධර්මයේ හොඳට පුරුදු කරනවා ඒ ධර්ම මාර්ගය තුළ සතුට තියෙනවා ඔවුනෝන් පරයා යන්න හදන්නේ නැහැ ඔවුනෝන් අතර හිතමනාපකම් නෝකාඩුකම් ඇති කරගන්නේ නැහැ පුංචි තැනකින් හරි කුසලයක් පුරුදු කරගන්නමයි බලන්නේ. ඒ වගේම කවදා බැලුවත් සිනහ මුසු මූණින් ප්‍රබුද්ධ මනසකින් ජීවිතය ගැන අතුලාන්තයට යොමු කරන ලද නුවණක් ඇති වේ ශ්‍රාවකයා වාසය කරනවා. හැම පැත්තකින් මෙයාගේ චරිතය සංවිධානය වෙලා ගුණ ධර්ම වලින් එයාගෙන් සමාජයට ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. ඉතින් එහෙම පුද්ගලයෝ අඩුවීම තමයි ශාලිකා බොහෝ ප්‍රශ්නවලට හේතු වෙන්නේ. ඉතින් එනිසා මේ හිතට එන එන සිතිවිල්ල කිසි වග විභාගයකින් තොරව කාය කර්ම වචී කර්ම හැටියට මතුගොන්න එක තිරසන් සතුනොත් කරනවානේ. මිනිසත්කම වෙනස් වෙන්නේ ඕන ඔතනදීනේ. හිතට එන එන සිතිවිල්ල ලාමකද අලාමකද කියලා මනාව බලලා අලාමක දේවල් කාය වාග් කර්ම හැටියට නොපවත්වන එක තමයි මිනිසත්කම කියලා කියන්නේ. ඉතින් ආන්නේ මිනිසත්කමට පවා අරුතක් ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ඉතින් ඒ නිසා මේ බොජ්ජංග එදාටත් හොඳයි අදටත් හොඳයි හෙටටත් හොඳයි කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වා ළඳ ඇඳේ ඉන්න. දැන් ශාලිකා අහලා තියෙනවානේ භාග්‍යතුන් වහන්සේ දැඩි ලෙස ගිලන් වුණා. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගිජුකුළු පවෙදී දැඩි ලෙස ගිලන් වුණා. කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලී ගුහාවේදී දැඩි ලෙස බාල්ල ගිලානෝ. බාල්ල කියන්නේ ශාලිකා මේ පාළි ඉතා දැඩි කියන එක. අර කියන්නේ උත්සන්න රෝගයක්, ඉතා බලවත් රෝගයක්. ඒ කියන්නේ මැරෙන්න ආසන්නයි කියන එක තමයි බාල්ල ගිලාන කියන්නේ. එතකොට ඒ උතුමන් වහන්සේලා පවා ජීවිතෙන් සමුගන්නට ආසන්න වන විදිහට රෝගේ උත්සන්න වුණාට පස්සේ රජගහනුවර කිට්ටු වෙන ශාලිකා ගිජුකුළු පර්වතයේ තියෙන්නේ. ගිජුකුළු පර්වතය රජගහනුවර නගරයට පේනවා. එතකොට ජීවක වෛද්‍යවරයාගේ ජාත භූමිය තමයි රජගහනුවර කියන්නේ. එහෙනම් ජීවක වෛද්‍යවරයාට පණිවිඩයක් කියලා බෙහෙත් කරගන්න එහෙම හිතුවේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා කාශ්‍යප මහ රහතන් වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේට වදාරනවා සත්‍යමේ කස්සප සත්‍යමේ මොග්ගල්ලාන බොජ්ජංග මයාසම්ම දක්ඛාතා භාවිතා බහුලී කතා. බොජ්ජංග ධර්මයෝ මවිසින් මනාව වැඩුවා භාවිත කළා බහුලී කృత කළා. මොනවද ඒ හත කියලා මේ හත පිළිවෙලට අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් දේශනා කරනවා. මේ වහගෙන ඉන්නවා සතිය මා සාරණ ගිය භාග්‍යවතුන් වහන්සේ මනාව වැඩුවා කියලා එනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේට මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට මේ ධර්මයේ මාත් වැඩලා තියෙනවා කියලා ඔන්න මනසිකාර වෙනවා. ධම්මවිචය ගැන විරිය ගැන පීතිය ගැන මෙහෙම දේශනා කරගෙන යනකොට ඒ ඔස්සේ සිහිය පීටවනකොට ඒ බොජ්ජංග ධර්ම නැවත වතාවක් ඒ හදවත්වල මතු වෙනවා. මතු වෙනකොට අර ගිලන් බව ඇති කරපු රූප කලාප වලට ප්‍රතිපක්ෂ වූ කෝටි ගණනකින් ප්‍රබල වූ රූප කලාප ශරීරයේ චිත්තජව පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් රෝගේ අතුරුදන් වෙලා යනවා. උත්ථාය ඡායස්මා මහා කස්සපෝ තම්මා ආබාධා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ මහා කාශ්‍යප නැගිට ගන්න බැරුව හිටිය දැන් නැගිට්ටා. මහා මොග්ගල්ලාන නැගිට ගන්න බැරුව හිටිය දැන් නැගිට්ටා. ලෙඩ හැදින් නැගිට්ටා. දවස් ගාණක් ආහාර නැතුව හිටිය ඇවිද ගන්න බැරුව. ඒකෙන් වළඳන්න බෑ. දැන් පින්දපාතය බලන්න බලන්න මේ දහමේ අසිරිය. ඉතින් මේවා මිනිසුන්ගේ අස්වලට පේන්නේ නැති නිසා මිනිසුන්ට මේ පිළිබඳව යම් අශ්‍රද්ධාවක් තියෙනවා වෙන්න පුළුවන්. මිනිසු පිළිගත්තත් නැතත් කවුරු පිළිගත්තත් නැතත් මේක තමයි ඇත්ත. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන්නේ හුදු වචනයකට සීමා වෙච්ච සත්‍යයනයකට සීමා වෙච්ච ධර්මපරයයක් නෙමෙයි. සත්‍යයන එක කොටසක් විතරයි මේ ධර්මයේ. තව බොහෝ කොටසක් තියෙනවා ප්‍රගුණ කරන්නට. හොඳයි අපේ ස්වාමීන් වහන්ස. කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මුණ ගැහෙමු. Facebook සහ තවත් සමාජ ජාල රුපියල් 99ක් සහ බදු අදම #170#අමතන්න කොන්දේසි සහිතයි මොබිටෙල් ඔබ සමගයි සැමදා.
ඕනම දෙයක් තනියම සමරනවට වඩා එකතු වෙලා සමරද්දී එතන සතුට වැඩි. ඕනම වැඩක් තනියම කරනවට වඩා එකතු වෙලා කරද්දී ප්‍රතිඵලය සාර්ථකයි. රටක් විදිහට දියුණු වෙන්නත් බාධක බිඳගෙන ඉදිරියට යන්න එකමුතුකමේ ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ එකමුතුකමට ශක්තියක් දෙන්න මේ නත්තලේ ඔබ වෙනුවෙන් සිරස FM කාගිල්ස් ෆුඩ් සිටි බඩමල්ලක් ගන්න රුපියල් 5000 බැගින් දවස පුරා දිනපතා වැඩි විස්තර දැනගන්න දිගටම සිරස FM අහන්න. මුළු බිලට 10% කිතිරියක්. ශ්‍රීලංකා බැංකු ක්‍රෙඩිට් කාඩ් පත්හිමියන් සඳහා දෙසැම්බර් 10 දක්වා කාගිල්ස් ෆුඩ් සිටියෙන් මුළු බිලට 10% කිතිරියක්. අවම බිල්පත් වටිනාකමක් හා අනිකුත් කොන්දේසි අදාළ වේ. දඹදිව යන්න ඔබට අවස්ථාව තියෙනවා කියලා දන්නවනේ ආර්ය කිරිවිතින් තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. මේ පවතින වසංගත රෝග තත්ත්වයන්ගෙන් යම් තරමකට සහනයක් ලැබුණු විගස යන්නට පුළුවන් හැකියාවක්, ඒ කියන්නේ දඹදිව යන්නට පුළුවන් හැකියාවක් එළඹුණු විගස ඔබට යන්නට අවස්ථාව තියෙනවා. ඒ සඳහා දැන්මම ඔබට පුළුවන් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන දේවල් වලට එකතු වෙන්න ආර්ය කිරි ග්‍රෑම් 400 එහෙම නැත්නම් කිලෝ එකේ පැකට්ුවේ ඉදිරිපස තියෙන නිල් පැහැති ලාංඡනය කපලා දෙමව්පියන්ගේ නම් හැඳුනුම්පත් අංක දුරකථන අංකය සහ ලිපිණය ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස කියන ලිපිණයට එවලා තිබ්බොත් එහෙම එතකොට ඔබට පහසුවෙන්ම මේ ගමනට සම්බන්ධ වෙන්නට පුළුවන්. Dialog Home Broadband within 150ක සුවිශේෂී දීමනාවක් සමගින් නව සම්බන්ධතාවයක් දැන් රුපියල් 1990කට dialog.lk වෙත පිවිස online order කිරීමෙන් ලබා ගත හැක. සීතල මැදින් මේ උදා වෙන්නේ නත්තල. හිතවල පිරුණු සතුට හිත මිතුරුකම් ඔස්සේ බෙදා දෙන නත්තල. අපි හැමෝගෙම හිතවල ත්‍යාගශීලීකම පිරීලා තියෙනවා. ඒ ත්‍යාගශීලී මිනිස්සු තමයි මේ රට ලස්සන කරන්නේ. ලස්සන රටක සහෝදරත්වෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන් සිරස FM කාගිල්ස් ෆුච්චිටි බඩමල්ලක් ගන්න රුපියල් 5000 බැගින් දවස පුරා දිනපතා. නත්තල වෙනුවෙන් වැඩි වැඩියෙන් දිනා ගන්න. දිගටම සිරස FM අහන්න. මුළු බිලට 10% කිතිරියක්. ශ්‍රීලංකා බැංකු ක්‍රෙඩිට් කාඩ් පත්හිමියන් සඳහා දෙසැම්බර් 10 දක්වා කාගිල්ස් ෆුඩ් සිටියෙන් මුළු බිලට 10% කිතිරියක්. අවම බිල්පත් වටිනාකමක් හා අනිකුත් කොන්දේසි අදාළ වේ. මේ උත්සව සමයේ රොසෙල් ටයිල් බාත් වැසා උපාංග සඳහා 30% දක්වා අසම සම වට්ටම්. රොසෙල් සුන්දරයි සැමදා. සිරස FM පන්සල් මළුවේ ඔබ ඉන්න වෙලාව උදේ 7:26යි. කුන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. සිරස FM පන්සල් මළුව අහගෙන ඉන්න ඔබට ඔබේ ප්‍රශ්න පන්සල් මළුවට යොමු කරන්න පුළුවන් කියලා ඔබ දන්නවනේ. 0112 84888 අපේ දුරකථන අංකය. කතා කළා ඔබේ ප්‍රශ්න යොමු කරන්න පූජ්‍ය බලංගොඩ රාද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේ වැඩ සිටින්නේ. පිළිවෙතින් සරු දිවියකට පිළිවෙලින් පිවිසෙන්න පන්සල් මළුව. තෙරුවන් සරණයි. සුභම සුභ උදෑසන. තුනුරුවන් සතු අනන්ත ගුණයෙන් ඔබේ ජීවිතයම සුවපත් වේවා. අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ලද ආකාරයට සප්තබොජ්ජංග පිළිබඳ දැන් අවබෝධයක් තියෙනවා. ඔබ මෙහි මොහොතේත් සමහර විට සප්තබොජ්ජංග වඩන කෙනෙක් වන්නට පුළුවන්. ඒ සප්තබොජ්ජංග වඩා ඒ රූප කලාප සියල්ලම වෙනස් කර ඔබට නිදුක් නිරෝගී භාවය ඇති කර ගන්නට හැකි වීරිය උපදීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පූජ්‍ය බලංගොඩ රාධ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු මේ අවස්ථාවේදී අපිට මෙන්න මේ කාරණයක් පැහැදිලි කර දෙන හැටියට. ලොව දුර්ලභම කාරණා මේ පත්තකම සූත්‍රයේදී අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ස්වාමීන් වහන්ස මේ කාරණාවන් අපට මේ මොහොතේදී පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. පින්වත් ශාලිකා, පත්තකම සූත්‍රය දේශනා කරන්නේ අනාථ පින්ඩික සිටුතුමාට. වදාරනවා චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින්. සිටුතුමනි නැත්තම් ගෘහපතිතුමනි, මේ කරුණු හතරක් තියෙනවා මේ ලෝකේ. ඉතාම දුර්ලභ කරුණු. හැබැයි හැමෝටම ලැබෙන්නේ නැහැ. පින් ඇති අයට පමණයි ලැබෙන්නේ. මොනවද ඒ හතර? භෝගාමී උපජ්ජන්තු සහ ධම්මේන. එහෙමයි සරණහස්. මේ ලෝකේ යමෙකුට ධර්මානුකූලව මට භවභෝග උපදීවා කියලා හිතුවට හිතුව පමණින් ලැබෙන්නේ නැහැනේ. කෙනෙකුට කිසි වැරදි වෙළඳාමක් කරන්නේ නැතිව, නොකළ යුතු වෙළඳාම් මේ වගේ දේවල් කරන්නේ නැතිව, ධර්මානුකූලව මහා ධනවතුන් බවට පත් වෙලා ඉන්න පිරිස ලෝකෙ දිහා බලන්දි ශාලිකා, පුංචි හරි පාපයක් නොකර ධනවතුන් බවට පත් වෙලා භවභෝග හොයාගෙන ඉන්න පිරිස ඇත්තටම විරලයිනේ ලෝකේ.
දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය පංචශීල ප්‍රතිපදාවේ ඉන්න උත්සාහවත් වන අය අතර උනත් ධනය උපයන අය ඉන්නවනේ ඒ අයගේ ඉපයීම ධර්මානුකූලවද කියලා ඔබම කල්පනා කරලා බලන්න එතකොට තිසරණයක් නැත්තම් බාහිර ලෝකේ බටහිර වේවා පෙරදිග වේවා පංචශීලයක් නැති සමාජයක උපයන කාසියක් ධර්මානුකූල වේද එනිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දහමින් ධර්මානුකූලව කිසිබෙකුටත් හිංසනයක් නොවි සිල් බිඳ ගන්න නැතුව භවභෝග ලැබේවා කියන එක දුර්ලභ කාරණයක් ලෝකේ. ඒ වගේම දෙවෙනි කාරණේ වදාරනවා භෝගේ ලද්ධා සහ ධම්මේන යසෝ මේ ආගච්ඡතු සහ ඥාතිහි සහ උපජ්ජායේහි මෙන්න දෙවන කාරණේ. මේ වගේ ධර්මානුකූලව භෝග ලැබිලා. දැන් ශාලිකාට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ධර්මානුකූලව භවභෝග උපදින්න නැත්තම් මොකද කලියුත්තේ කියලා. එහෙනම් හිතන්නට ඕන ධර්මානුකූලව භවභෝග උපදින්න නැත්නම් අධර්මානුකූලව භවභෝග හොයන්න යන්න එපා ධර්මානුකූලව කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න මොකද ඔබට ධර්මානුකූලව කැමැති පමණින් ඇති උවමනාවේ පමණින් ලැබෙන්නේ නැහැ හැබැයි ඔබ අධර්මානුකූලව වුණොත් ඔබ බොරු කිව්වොත් ඔබ ප්‍රාණඝාතය කළොත් ඔබ වැරදි කාම සේවනය කළොත් ඔබට හොඳට තනතුරු තානමාන ලැබෙනවා වෙන්න පුළුවන් හැබැයි ඒ තනතුරෙන් විඳින සැපේ අවුරුදු කිහිපයකට රාත්‍රී කිහිපයකට සීමා වෙලා කල්පගානක නිරයට හේතු වෙනවා අන්න ප්‍රඥාවන්තය තේරුම් ගන්නට ඕනේ. එනිසා ධර්මානුකූලව භෝග උපදින්න නැත්නම් ධර්මානුකූලව කුලියක් කරලා හරි ජීවත් වෙන්න. ඒකයි වටින්නේ. සමා වෙන්න මට සමිනහංශ දැන් කෙනෙක් අපිට උචිත නැහැ මම මේ දේ කරන එක මං කුලිය වැඩක් කරන එක උචිත නැහැ කියලා කෙනෙක් හිතලා ඒක අයින් වෙනවට වඩා ඒ දේ කළොත් සමිනහංශ ඉන්න අනතුරු ඔහුගේ පෙර කුසලයන් මතුවෙන්න ඔහුට තවත් ditta ධම්ම වේදිනියෝ මේ විපාකය ඔහුට විපාක දෙන්නට පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස පැහැදිලිවම ශාලිකා ඒක හැමම තමයි අධර්මයෙන් අයින් වෙලා ධර්මයේ හැසිරෙන කෙනා දිහා දෙවියෝ උනත් බලනවා ශාලිකා හැබැයි අවංකවම වෙන්නට ඕන එනිසා අපි හිතමුකෝ අධර්ම මාර්ගයෙන් වෙන් වෙලා එයා ධර්මානුකූලව කුලියක් කළ ජීවත් වුණා අමු දරුවන් පෝෂණය කරන සද්දේව රජතුමා පවා වඳිනවා එයාගේ පින මෝරනවා කුසල විපාක මතුවෙන්න එයාගේ ඒ උත්සාහය හේතු වෙනවා ඒක හැමම තමයි ඊළඟට පත්තගම සූත්‍රයේ ඒ විදිහට ධර්මානුකූලව භෝගයක් ලැබුණාට පස්සේ ඥාතීන් හිතවතුන් ගුරුවරුන් මේ හැමදෙනාත් එක්කම බොහොම හොඳ පිරිස් බලයක් ඇතිව ජීවත් වෙන්න ලැබේවා කියන එක ලෝකෙ බොහොම අඩු වෙන ශාලිකා සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා තමයි හැබැයි පිරිස් බලයක් නැහැ ධනයක් නැහැ කාත් කවුරුවත් නැහැ සල්ලි විතරයි එහෙමයි ඉන්නවනේ ලෝකෙ ඉතින් ඒ නිසා හොඳට ධර්මානුකූලව භවභෝගات ඉපදලා තියෙනවා ධනය තියෙනවා ඒ වගේම හොඳ යහපත් පිරිස් බලයක් ඒ කියන්නේ මේ අසත්පුරුෂ අසත් මිත්‍රයෝ නෙමෙයි යහපත් මිත්‍රයෝ ඉන්නවා යාට යහපත් දෙමව්පියෝ ඉන්නවා යහපත් ඥාතීන් ඉන්නවා යහපත් කල්යාණ මිත්‍රයෝ යාට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා ආන්නේක වටිනා කාරණයක් ලෝකේ ඒක හැමදාම හැමෝටම ලැබෙන්නේ නැහැ ඊළඟට භෝගේ ලද්ධා ධර්මානුකූලව භෝගේ උනුත් ලැබිලා සහ ධම්මේන යසන් ලද්ධා අර කියපෝ පිරිස් බලයත් ලැබිලා ඒ වගේම චිරං ජීවාමි දීඝමායුම් පාලේමීති දීර්ඝායුෂ ලැබලා අවුරුදු 100ක් 120ක් ජීවත් වෙන ලැබෙනවනේ දැන් බලන්න මේ ලෝකේ කාටද එහෙම තියෙන්නේ සමහර ධනිය තියන අය ඉන්නවා ධනිය හොයලා 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 මහා විශාල ධනවතුන් වෙලා අවුරුදු 50ක් යන ගලින් මැරිලා යනවා අන්තිමට ඒ හම්බ කරපු ධනිය එයා සැප විඳින්න ඕන කාලේ එනකොට වෙන්නමම කවුරුවත් සැප විඳින්නේ බලන්න මේ එක දෙයක් ලැබෙනුනේ අනිත් දේවල් අහිමි වෙලා ඉතින් මේම ඉතාම දුර්ලභයි දැන් භවභෝගත් ලැබිලා යසසත් ලැබිලා ඊළඟට දීර්ඝායුෂ ලබන්න ලැබෙනවා නම් මේක දුර්ලභ දෙයක් ලෝකේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ හතරවන දුර්ලභ කාරණේ දේශනා කරනවා භෝගයන් ලැබිලා ඒ වගේම එයාට යසසත් පහළ වෙලා ඒ වගේම එයාට දීර්ඝායුෂයත් ලැබිලා කායස්ස භේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකම් උපපජ්ජාමීති අයන් චතුත්ථෝ ධම්මෝ ඊට්ඨෝ කන්තෝ මනාප දුර්ලභ ලෝකස්මි අර කරුණු මුල් කීප කරුණු තුන ලැබිලා ඊට පස්සේ එයාට මරණින් මත්තේ දෙව්ලොව උපදින්න ලැබෙනවා නම් ඒ වගේම මරණින් මත්තේ නැමත උසස් මනුස්ස ලෝකේ උසස් කුලයක උපදින්න ලැබෙනවනะ ඒක දුර්ලභ කාරණයක් මැරෙන කීයෙන් කී දෙනාද සුගතිය උපදින ශාලිකා එතකොට ඔය ධනවතුන් ලෝකේ ගත්තොත් මැරෙන ධනවතුන්ගෙන් ලක්ෂ ගානකට කෙනෙක්වත් නැවත මනුස්ස ලෝකේ නැවත දිව්‍ය ලෝකේ යනවද කියලා කියන්න බෑ ඒ තරමින්ම ධනවතුන් විතරක් නෙමෙයි නිර්ධනවතුනුත් එහෙම තමයි ධර්මයේ හැසිරෙන්නේ නැත්තම් එනිසා මේ වගේ කාලයක ලෝකේ ධනෙ හොයන්න අධර්ම මාර්ගයන් බොහෝ තම තමා විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඒවට මහ පුදුම විදිහට ඇබ්බැහි වෙනවා. කොයින් අඩි සල්ලි හැවීම තමයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව. මිනිසත්කම් අමතක කරලා දාලා, ගුණවත්කම් අමතක කරලා දාලා, සංඝ රත්නය අමතක කරලා, මාතෘත්වය, පීතෘත්වය අමතක කරලා, සොයුරා සොයුරිය කියන ගෞරවණීය බව අමතක කරලා, කල්යාණ මිත්‍රත්වය අමතක කරලා ධනෙ හොයනවා. ඉතින් ඒ නිසා මේව බොහොම తాවකාලික ගවේෂණයක් මේ ජීවිතය ගැන මොහොතක් කල්පනා කරන්න මේ උදෑසන කාලේ. ඒ නිසා ලාමක දේවල් කරන්නද මිනිස් ජීවිතයක් ලැබුවේ.
ඔච්චර වටිනා මිනිස් ජීවිතයක් දෙන්න බැරි දන් දීලා ඉවසන්න බැරි තැන ඉවසලා රකින්න බැරි තැන සිල් ආරක්ෂා කරගෙන මොනස ලෝකෙට ආව ඇවිල්ලා දැන් එක පිරහෙලා ගන්නවද කියලා ඔබම තීරණය කරන්න. ශාලිකා මේව වැඩි වැඩි කතා කරන්න දෙයක් නැහැ බුද්ධිමත් අය සමග නුවණ තියෙන අය සමග. එයත් එකෙන් දෙකෙන් අල්ල ගන්නවා ඇත්ත තමයි මේ ජීවිතේ නාස්ති කර ගන්න හොඳ නැහැ. ජීවිතය කියන්නේ කාසියර නෝට්ටුවට යට කරන්න ඕන එකක් නෙමෙයි. ජීවිතය කියන්නේ ගුණ ධර්ම වලින් උපවත් කළ යුතු එකක්. මූර්තිමත් කළ යුතු එකක්. සුවඳ කැවිය යුතු එකක්. ආන්නෙමයි කල්පනා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ කරුණු හතර ලෝකේ දුර්ලභයි. මේව ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නට ඕන ශාලිකා. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. මේ ආශ්චර්යමත් දහමේ ගැඹුරෙහි යථාර්ථය ඔබේ ජීවිතවලට වහවහ ලැබේවා, වහවහ අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මුණ ගැහෙමු. අද සිරස FM පන්සිල් මළුවේදී ඔබට මේ දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. තුන් සිත පහදන පන්සිල් මළුව සිල්මළුව. සිරස FM පන්සිල් මළුව බහගෙන ඉන්න වෙලාව උදේ 7යි විනාඩි 35යි. යහපත් දිවියකට පැහැපත් දහම පන්සිල් මළුව. හෙළුවන් සරණයි සුබ උදෑසනක්. මේ සුන්දර උදෑසන අපට සිරස FM පන්සිල් මළුවේදී දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය බලංගොඩ රාද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පත්තකම සූත්‍රයට අදාළව ලොව දුර්ලභතම කාරණා පිළිබඳව අපිට පැහැදිලි කර දුන්නා. එහෙමනම් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නට පුළුවන්, මේ කාරණා අපි ළඟා කරගන්නේ කොහොමද, ලබා ගන්නේ කොහොමද අපේ ජීවිතයට කියලා. අපේ ස්වාමීන් වහන්සේ, ඉමේ සංඛෝ ගහපති චතුන්නම් ධම්මානං. දැන් බුදුරජාණන් වහන්සේ අනාථ පින්ඩික සිටුතුමාට වදාළනේ මේ කරුණ හතර දුර්ලභයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවේ අනුහස කියන්නේ මේවා ලබන විදිහක් කියලා දෙනවා. කොහොමද මේවා ලබන්නේ? කරුණු හතරක් තියෙනවා. ඒ හතර සම්පූර්ණ වුණොත් මේවා ලැබෙනවා ශාලිකා. ඒ කියන්නේ ධර්මානුකූලව භවභෝග උපදිනවා. එයාට පිරිස් බලය, කීර්ති නාමය, ජනප්‍රිය භාවය ලැබෙනවා. ඒ වගේ මෙයා දීර්ඝ කාලයක් දීර්ඝායුෂ ලැබමින් ජීවත් වෙලා ඉඳලා මරණින් මතු සුගතියට යනවා. මේ ටික ලබන්න නම් කරුණු හතරක් හේතු වෙන. මොනවද ඒ කරුණු හතර? සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව. කුමක්ද ශ්‍රද්ධා සම්පදාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඉද්ද ගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති. ගෘහපතිතුමනි, මගේ ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයි. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ හදවතින්ම අදහා ගන්නවා. සෝ භගවායිති පියාරං, ඒ භාග්‍යතුන් වහන්සේ සියලු කෙලසුන්ගෙන් දුරු වූ නිසා, සසර ගමනින් අත මිදුණ නිසා, සංසාර චක්‍රයේ අරසෙඳන වූ නිසා, දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පෝජාවන් සුදුසු නිසා අරහං ගුණෙන් යුක්තයි. ආන්නේ අවබෝධය හදවතේ තියෙනවා. සම්මා සම්බුද්ධෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ගුරු උපදේශයෙන් තොරව අෂ්ටවිද්‍යා පසලස්තරණ ධර්මධාරීව විද්‍යාචරණ සම්පන්න වුණා. සුගතෝ ලෝක විදුවනුත්තරෝ පුරිස ධම්මසාරති. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ගුණ ටික හදවතින්ම අදහාගෙන ඒ ඔස්සේ මනසිකාර කරමින් ඉන්නවා නම් අන්න යාට ශ්‍රද්ධා සම්පදාව තියෙනවා. ශ්‍රද්ධා සම්පදාව වැඩෙනකොට ඔය ඉහත කියපු කරුණු එකක්වත් දුර්ලභ වෙන්නේ නැහැ. එයාට ඒ ශ්‍රද්ධා සම්පදාවෙන් අර කරුණු ලබා දෙනවා. කොහොමද ලබා දෙන්නේ? ශ්‍රද්ධාව වැඩෙන වැඩෙන පින මෝරනම, මේ ජීවිතේ පින මෝරන්න මෝරන්න කුසල විපාක මතු වෙනවා. විපාක මතු වෙන මතු වෙන අර දේවල් ලැබෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන සීල සම්පදා දෙවන කාරණේ, ඉදඝාපති අරිය ශාවකෝ පාණාත පාතා පටිවිරතෝ හෝති. මේ ශාසනියම් ශ්‍රාවකී ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, හොරකමින් වෙන් වෙනවා, පංච දුස්චර්තයෙන් වෙන් වෙලා ඉන්නවා. ආන්නෙම වෙන් වෙනකොට එයාට ඒ සීල සම්පදා වැඩෙනකොට අර දුර්ලභ කරුණු ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? එයා ඒ සීලේ නිසා බොහෝ පිනක් රැස් කරගන්නවා. දවසින් දවස පින මෝරනකොට එයාට කුසල විපාක බොහෝමයක් මතු වෙලා නොසිතූ නොපැතූ ධන ලාභ ලැබෙනවා, නොසිතූ නොපැතූ කීර්ති නාමයන් ලැබෙනවා. මේ මුළු සමාජයේම හිස නමන කෙනෙක් බවට පත් වෙනවා. බලන්න අපේ ස්වාමීන් වහන්ස, මට සමා වෙන්න. දැන් කෙනෙක් පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ඒ කෙනාට ස්වාමීන් වහන්ස, ඒ තමන් රකින්න සීලය ගැන හිතලා ඒ සිත සතුටට පත් කර ගැනීම තුළින් ජීවිතයම පුණ්‍ය ගංගාවක් බවට පත් කර ගන්න පුළුවන් නේද? පැහැදිලිවම ශාලිකා, දැන් ඉදගහපතයෝ සීලවා සීල සම්පන්නෝ, මේ බුදුරජාණන් වහන්සේ වදාරනෝ ගෘහපතිතුමනි, සිල් නැති කෙනාට පුදුමාකාර චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. මගේ සීලේ පිරිසුදුයි කියලා චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රීතිය අර මුලින් අපි කතා කරපු කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වගේ කුසල ධර්මතා මතුවෙන්න හේතුවක්. දැන් හිතන්නකෝ, යම් කිසි කෙනෙක් යම් ලාභයක් තමන්ට ලැබෙනවා. ඒ ලාභය ගැන කල්පනා කරනකොට, යම් තනතුරක් තමන්ට ලැබුණාම, නොසිතූ නොපැතුව මොහොතක මහා ධන ලාභයක් ලැබුණාම, එයා ඒ ගැන හිතනකොට එයාට ලොකු සතුටක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේ සීලය හොඳට පුරුදු කරපු කෙනාට ඒ සීලය ගැන සතුටක් ඇති වෙනවා. හැබැයි සීලයෙන් සතුට වෙන්න නම් එයාගේ හදවත ගුණේ මෙරිච්ච හදවතක් වෙන්නත් ඕනේ.
එතන සීලේ වටිනාකම තමන්ට තේරෙන්නේ නැත්නම් තමන් රකින්න සීලය ගැන තමන්ටම ඇගෙයිමක් නැත්නම් කොහොමද සීලෙන් සතුට වෙන්නේ එනිසා යා හිතන්නට උනේ මම ලෝකයක් ප්‍රාණඝාතය කරන්නේ මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න තරම් හදවතක් ඇද කෙනෙක් ලෝකයක් කුදුමහත් හොරකම් කරන්නේ මම හොරකමින් වෙන් වෙලා ඉන්නවා ලෝකයක් ලාමක සමාජාචාර වල සල්ලාල කම් වල යෙදෙද්දී ලෝකයක් වැඩදී කාම සේවනයන් පස්සේ යද්දී මට හැකියාව තිබියදී අවස්ථාව තිබියදී මම ඒ වගේ වෙන් වෙලා ඉන්නවා ලෝකයක් බොරු කියද්දී මම ජීවිතේ නිසාවත් බරු කියන්නේ නැහැ කියලා මම එකෙන් වෙන් අන්නේ මේ ප්‍රීතිය ඇති කරගන්නේ. ඒ අභිමානී ඇති කරගන්නේ. ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතයෙන් ලෝකේ මුසපත් වෙලා ඉඳද්දි මම එකෙන් වෙන් වෙලා ඉන්නවා. අන්නේ මේ කෙනෙකුට හිතන්න පුළුවන් අන්න සීලේ නිසා සතුට ඇති වෙනවා. ඔය අවම ශීලයේ පංච සීලයනේ. එතකොට භ්‍රාමචාරී සීලයක් ආරක්ෂා කළොත්, සාමණේර දස සීලයක් ආරක්ෂා කළොත්, උපසම්පදා සීලයක් ආරක්ෂා කළොත් මොනතරම් සතුටක් එන. ආන්න සීල සම්පදාවෙන් යාට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඊළඟ සම්පදාව තමයි ශාලික ඡාග සම්පදා. ඒ කියන්නේ දන් දීම. දන් දුන්නොත් තමයි ලැබෙන්නේ. අනේ අපිට ලැබෙන්නේ නැහැ කියලා හූල්ල හූල්ල ඉඳලා කාටවත් දොස් කිය කියා ඉඳලා පළක් වන්නේ නැහැ. හාම් පුතාලට දොස් කියලා, රට කරව නැත්තන්ට දොස් කියලා, දේශපාලඥයන්ට දොස් කියලා කාටවත් බැන වැඩන වැඩක් නැහැ. දන් දුන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ ශාලික. ඉතින් ඒ නිසා දන් නොදීපු කෙනෙකු සම්පත් බලාපොරොත්තු වෙනවා කියන එක හරියට ඉර මඩල ගලවා සඳ මඩල ගලවා ඉල්ලනවා වගේ වැඩක්. ඒ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දන් දීම පුරුදු වෙලා තිබුණොතින් ඡාග සම්පදා පුරුදු වෙලා තිබුණොතින් එයාට කවදාකවත් කාන්තාරයක ඉපදුණා. දැන් ශාලික ඔය කාන්තාරවල ඉපදලා ඉන්නේ මුස්ලිම් ඇත්තෝ ඉන්නවානේ ඔය මැද පෙරදිග. කාන්තාරවලනේ හරියට ගහක පොලක හුලම් පොදක්වත් එන්නේ නැහනේ. හැබැයි කොච්චර ධනයන් තියනවද? සංසාරේ දන් දීලා හිතා ගන්නවත් බැහැ. මේ අපේ වගේ රටකට තියෙන ධනයට වඩා වැඩි ධනයක් එකම පුද්ගලයෙකුට ඇති මේ මැද පෙරදිග පළාත්වල. එමෙ ඉන්නවනේ ලෝකේ. එතකොට මේ ඒවා ලැබිලා තියෙන කුමක් නිසාද යත් හොඳට ඡාග සම්පාදා පුරුදු කළා. එනිසා කාන්තාරයක ඉපදුනත් උල්පත් පෑදෙනවා ශාලික. එනිසා ඔබ ලෝභ වෙන්න එපා. තියෙන දේ නොකා නොබී හරි දන් දෙන්න. මේ වගේ ධර්ම සාකච්ඡාවකින් ජීවිතයට යමක් ගන්න බලන්න. එනිසා මෙව්ව අහලා තවත් ලෝභකම් කරන්න එපා. මෙව්ව අහලා තවත් හුවකකම් කරන්න එපා. ඊර්ෂ්‍යාකම් කරන්න එපා. ජීවිතේ ගුණයෙන්ම පුරව ගන්න එක තත්පරයක් ජීවිතයේ අගාධයට හෙලා ගන්න හිතන්නට එපා. එනිසා ඡාග සම්පදාව කියන්නේ කුමක්ද? ඉදඝාපති ආර්ය ශාවකෝ විගත මල මැදේරෙන චේතස ගාරං අජ්ජවසති. ඒ කියන්නේ මසුරු මල හැරදාලා ගිහි ගෙදර වාසය කරනවා. මුත්ත ඡාගෝ දන් දෙන්නම එයා ජීවත් වෙන්නේ පයත පානි. දෑත දිගු කරගෙන ඉන්නවා. වස්සග්ගරතෝ යාචයෝගෝ එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. මොකද ඉල්ලන්න සුදුසු එයා කවදාවත් නැහැ කියන වචනේ එයාගේ නැහැ. තියෙන පමණින් දෙනවා. ඉතින් ඒ නිසා අනිත් එක ශාලිකා මේ ඉතුරු කරන්න ඕනි කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ. චතුත්ථංච නිධාපේය කියලා ආයේ කිසිම මේ විවාදයක් නැහැනේ. හතරවන කොටසක් ඉතුරු කරන්නේ. හැබැයි දැන් කාලේ මේ පුංචි කාලෙන්දන් ළමයින්ගේ මනස හදන ඉතුරු කරන්නේ ඉතුරු කරන්නේ ඉතුරු කරන්නේ. පුංචි කාලෙන්දන් මනස හදනවද? පුංචි පුතා නැති බැරි මනසකට කැම වේලක් දෙන්න. ඔය කණේකින් ඔයා භාගයක් මෙන්න මේ ඉල්ලගෙන එන මේ 100ට මේ ආචිර දෙන්න. එහෙම හිත හදවනවද කවුරුවත්? ඉතින් ශාලික ඕම හදන දරුවෝ මේ ධර්මයේ රකීද ලෝකේ? ඉතින් ඒ නිසා මෙව්වා මේ ප්‍රශ්නේ ජාලාවක් ලෙස අවුල් වෙලා ගිහිල්ලා සමාජයක් කඩාවැට නැටි මනාව විසඳගත්තේ නැත්තම් මේ ප්‍රවාහය තව ටික කාලයක් යනකොට අවුරුදු 10ට පරමාවශ අඩු වෙනකම්ම ගමන් කරාවි. ඊට පස්සේ මහා මෘග සංවර්ෂාව ඇදහැරනවා කියන එක පුදුම දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ඡාග සම්පදා පුරුදු කළොත් එයා කිසිදාක දිලින්දෙක් වෙන්නේ නැහැ. අවසාන සම්පදාව තමයි ප්‍රඥා සම්පදාව. කොමකට ප්‍රඥා සම්පදාව කියන්නේ? ඒ ප්‍රඥා සම්පදාව කියන්නේ ඒ විදිහට නිර්ලෝභීව gedara වාසය කරන කෙනා. කුමක්ද කරන්නේ? මේ ජීවිතය ගැන නුවණින් විමසන ශාලික. කොච්චර සල්ලි හම්බ වුණා, කොච්චර තනතුරු තාන්නමාන හම්බ වුණා, එයා කල්පනා කරන මේව නොබෝ දවසකින් නැති වෙලා අහිමි වෙලා යන දේවල්. මේ තනතුරට යට වෙලා මිනිස්කම මම පාවා දෙන්නේ නැහැ. මම මේ තනතුර නිසා පවුකම් කරන්නේ නැහැ. මේ ධනෙ නිසා මම මාන්න ඇති කරගන්නේ නැහැ. මම වෙනදට වඩා ගුණවත් කෙනෙක් වෙනවා. ශාලික හරිනම් මේ ධහම වැඩෙද්දී ධනෙ ලැබෙන්න ලැබෙන්න සීලේ ගුණේ වැඩෙන්නට ඕන. තනතුරු ලැබෙන්න ලැබෙන්න මිනිසු නිහතමානී වෙන්නට ඕන. එතකොට මේ සමාජයක් සුමගට යනවා. ඉතිහාසයේ එහෙම යුගයන් තිබුණා මේ රටේ. අවාසනාවකට දැන් මේ යුගයන් අය අනාගතයේද කියන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතාමත් යහපත්, ඉතාමත් ආශ්චර්යමත් මේ පැහැදිලි කිරීම තුලින් අපිට හැදෙන්නට පුළුවන් නම් මෙවැනි දහම් කාරණා නොඇසෙන තැන් කොයිතරම් නම් මේ ලෝකේ පුරා ඇද්ද? ඉතින් මේ රටේ ජීවත් වෙන ඔබ කොයිතරම් නම් වාසනාවන්තද? අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සෑම තැනකම වැඩ සිටිනවා. ශ්‍රී සද්ධර්මීය සෑම මොහොතකම අසන්නට අපිට හැකියාව තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකින්වත් අප ප්‍රයෝජන නොගන්නවා නම් අපි කොයිතරම් නම් ලාමකද කියලා හිතන්නට තමයි සිද්ධ වෙන්නේ. කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මුණ ගැහෙමු. තුන් සිත පහදන පන්සිල් මලව සීමලු. Thank you.
දෙයක් තනියම සමරනවට වඩා එකතු වෙලා සමරද්දී එතන සතුට වැඩි. ඕනම වැඩක් තනියම කරනවට වඩා එකතු වෙලා කරද්දී ප්‍රතිඵලය සාර්ථකයි. රටක් විදිහට දියුණු වෙන්නත් බාධක බිඳගෙන ඉදිරියට යන්න එකමුතුකමේ ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ එකමුතුකමට ශක්තියක් දෙන්න මේ නැත්තලේ ඔබ වෙනුවෙන් සිරස FM කාගල්ස් ෆුඩ් සිටි බඩමල්ලක් ගන්න රුපියල් 5000 බැගින් දවස පුරා දිනපතා වැඩි විස්තර දැනගන්න දිගටම සිරස FM අහන්න. මුළු බිලට 10% කිතිරියක්. ශ්‍රීලංකා බැංකු ක්‍රෙඩිට් කාඩ් පත්හිමියන් සඳහා දෙසැම්බර් 10 දක්වා කාගල්ස් ෆුඩ් සිටිෙන් මුළු බිලට 10% කිතිරියක්. අවම බිල්පත් වටිනාකමක් හා අනිකුත් කොන්දේසි අදාළ වේ. PE+ රොටරි හැමර් ග්‍රිල් කොන්ක්‍රීට් සහ ග්‍රැනයිට් වැනි දැඩි ශක්තිමත් දෑ විදීමට සුපිරි ක්‍රියාකාරීත්වයෙන් වැඩි වැඩ ප්‍රමාණයක්. PE+ පවර් ටූල් ජීවිතයටම එකයි. ලෝකපුරා රකවල් 145ක අතිදක්ෂ හඬවල් අතුරින් අති විශිෂ්ටතම හඬවල් 10 අතරට එක්වමින් වොයිස් ග්ලෝබල් වෙත සති දෙකක් වැනි කෙටිම කෙටි කාලයකදී ප්‍රවේශ වීමට වරම් ලද පළමු ලාංකේය හඬ සුරංග වීරසිංහ ඔබට සිරස කීරි උණුසුම් සුබකතෝ මේ ශ්‍රී ලාංකිකයින් ජාත්‍යන්තරය අතික්‍රමණය කරන කාලයක් රුපියල් මිලියන 155ක ශිෂ්‍යත්ව 2725කින් විශිෂ්ටයන් බිහි කළ සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව 20 වැනි සංවත්සරයට පාතමයි. ඔබත් අයදුම් කරන්න අමතන 2112 461 461 සෙලින්කෝ ලයිෆ් ජීවිතය පුරාවට සබෙදියාවක්. අමත අවස්ථාව ලැබුණේ නැද්ද ඔබට සිරස FM කාගිල්ස් ෆුඩ් සිටි බඩුමල්ලක් මිලට ගන්න? ඒ කියන්නේ රුපියල් 5000ක් දිනා ගන්න. කරන්න තියෙන මෙච්චරයි REG කියලා හිස්තනක් තියලා ඔයාගේ නමයි ගමයි එක කාගිල්ස් ෆුඩ් සිටියෙන් ළඟදි ගත්ත බිලක බිල් නම්බර එක 7788ට SMS කරන්න මේ දැන්ම. නත්තල් ටැග් දීමේ අසිරිය ඔබේ ගෙදරටම ගෙනෙන්න දරාස් ග්‍රෑන්ඩ් ක්‍රිස්මස් සේල් එක සූදානම්. දෙසැම්බර් 12 වන දින සිට නිවසේ සැමට shopping කරන්න දැන්ම දරාස් app එක download කරගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රට පුරා අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටියෙන් පමණයි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එක රුපියල් 187යි. ප්‍රීමාෂණික නූඩල්ස් ග්‍රෑම් 345 රුපියල් 157යි. රුපියල් 18ක ඉතිරියක්. ලිප්ටන් සිලෝන් තාත්තේ ග්‍රෑම් 200 රුපියල් 228යි. රුපියල් 32ක ඉතිරියක්. මෙම දීම නාව වළංගු වන්නේ දෙසැම්බර් 10 දක්වා පමණයි. කොන්දේසි සහිතයි. තුක අවසන් වනතුරු පමණයි. Sirasa FM, your weekend. Dharmayehi hesirenna, melowat, paralowat, suwase vesei. Pansil maluwa. Teruan saranai subodayasana, ada Sirasa FM Pansil maluwedi. අපට දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්වහන්සේ නිරය සූත්‍රයේදී ප්‍රාණඝාතය, අදත්තාදානය, මුසාවාදය කරන්නෝ නිරයගාමී වෙති යනුවෙන් පැහැදිලි කරනවා. අපේ ස්වාමින්වහන්සේ අපිට හුරු පුරුදුම දේ අපි දකිනවා එක පාරටම මේ මුසාවාදය මේ තරම් බලවත් අකුසලයක්ද කියලා අපේ ස්වාමින්වහන්සේ. කොහොමද අපි මේ කාරණේ ස්වාමින්වහන්සේ නිරය සූත්‍රයට අදාළව පැහැදිලි කරගන්නේ? පින්වත් ශාලිකා, භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චතුයි භික්කමේ ධම්මේ සමන්නාගතෝ යතහා භත නිග්ගිත්තෝ ඒවන් නිරයේ. මහණනි, කරුණු හතරක් තියෙන මේ කරුණු හතර ජීවිතේ තියෙනවා නම් වැඩුණොත් එහෙම යතහා භතං, ඒ කියන්නේ නිදාගෙන නැගිට්ටා වගේ. දැන් නිදාගෙන නැගිටිනවා කියන එක තේරෙනවනේ කාටත්? උන්න නිදාගත්ත රාත්‍රිය කන්නේ උදෑවදි වුණා, මොන වුණාද කියලා තේරෙන්නේ නැහැ. ඒ අතර කාලේ සිද්ධ වෙච්ච කිසි දෙයක් මනසිකාර නැහැ. හීනෙන් දොඩවනවා, කෑගාන සමහරව ඇවිදිනවා, මතක නැහැ. නිදාගත් වෙලාව මතකයි, අවදි වුණා. ඔන්න අවදි වුණාට පස්සේ ආයෙ මනසිකාරය පහළ වෙනවා. අන්න ඒ වගේ පානාති පාති හොති, ප්‍රාණඝාතය කරන කෙනා, හොරකම් කරන කෙනා, කාමයේ වර්ධවා හැසිරෙන කෙනා, මුසාවාදය කරන කෙනා කියන මේ අය කෙලින්ම නිරය කියනවා. එතකොට මෙතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, කොහොම මෙතන මේ මද්ද්‍රව්‍ය භාවිතා කිරීමේම නැණි කියලා. මේ ධර්මතා හතරක් දේශනා කරන චතුක්ක නිපාතය තමයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. ඊළඟ පංචක නිපාතයෙන් උනේ කාරණෙත් එකතු කරලා දේශනා කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පරියායතින කොටස් තියෙනවා. මෙන්න මේ ධර්ම හතරතර මේ මුසාවාදී කියන අකුසලයක් අයිති වෙලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔබහලා තියෙනවානේ, භාග්‍යතුන් වහන්සේ ප්‍රබලම නින්දාවක් කරන්න ඉදිරිපත් වෙච්ච සාහසික වෙච්ච අසරණ ගැහණියක් ගැන චින්චමානමිකා. ඇත්තටම ඒ චින්චමානමිකාව කියන්නේ බොහොම තරුණ කාන්තාවක්, දර්ශනීය රූපයක් තිබ්බ කෙනෙක්, පින් ඇති රූපයක් තිබ්බ කෙනෙක්.
අන්තිමට තීර්ථකයන්ගේ මිත්‍යාවකට හසු වෙලා උඟුලකට හසු වෙලා භාග්‍යතුන් වහන්සේ චෝදනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා නැගණිය ඔය කාරණේ ඇත්ත නැත්ත දන්නේ මාත් ඔබත් විතරයි. මේ සාහසික ගැහණිය ප්‍රකාශ කරන ඔව් මාත් ඔබත් විතරයි දන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණයේ දිර සංදේව රජතුමාගේ පාණ්ඩු කම්බල ශෛලාසනිය උණු වුණා. සංදේව රජතුමා තව දිව්‍ය කුමාරවරු හතර දිනක් සමග ඇවිල්ලා මෑය මේ කුසේ ගැට ගහගෙන හිටපු පොදිය වැටෙන්න සලැස්සුවා කකුල් දෙක උඩට ඇඟිලි අග තුවාල උනා ලේ පැලුණා ලේ විසි උනා කියන ඔය අකුසලේ බලය. ඒ වෙලාවේ වදාරනවා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. ඒව බැහුවා නෑ මේ මුසාවාදේ මෙච්චර ප්‍රබල වෙන්නේ කියලා. මේක තමයි පිළිතුර. මහණෙනි යම් කිසි කෙනෙක් මේ බොරුව නම් වූ අකුසලය එයාගේ ජීවිතේ තියෙනවා නම් එයාට කරන්න බැරි පාපයක් නෑ කිව්වා. ඇයි ඕනකක් කළා නෑ කියන්න පුළුවන්නේ? ඒ කියන්නේ අදිත්තේ දිට්ඨවාදිතා නොදක බුදිය දැක්කා කියලා කියනවා. අසුත්තේ සුදවාදිතා නොයසුදේ අසුවා කියලා කියනවා. මේ විදිහට එයාට ඕන දෙයක් කළා නෑ කියලා කියන්න පුළුවන්. එදා චෙන්ජමානුවිකාට මොකද උනේ? දෙව්රම් විහාරේ දොරකොටුවෙන් එළියට ගියා විතරයි. මහ පොළොව පලාගෙන නිරේ ගියා. පොළොව පලාගෙන පණ පිටින් නිරේ ගියා. මේ මුසාව තමන් නොකරපු දෙයක් කළා කියලා බුදුන් ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරන්න තරම් කෙනෙකුගේ හිතක් නපුරු වෙනවද, දරුණු වෙනවද? මොන අපරාධය කරාටද භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට මෙච්චර කරුණාවක් දක්වපු කෙනෙකුට චෝදනා කරන්න තරම්? ඉතින් හිතලා බලන්න ඔන්න බොරුවේ භාග්‍යතුන් වහන්සේ මේ බොරුව ගැන අනේක විදිහට දේශනා කරනවා. රාහුල ස්වාමීන් වහන්සේ බලන දවසක් දා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේ අම්බලට්ටි ගාවට වැඩම කරපුවාම රාහුල ස්වාමීන් වහන්සේ පාදෝවණය කරන වතුර තැන්පත් කරලා බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සිරිපා සෝදගෙන ඒ භාජනයේ වතුර ටිකක් ඉතුරු කළා. රාහුල බලන්නේ මේ ඉතා ස්වල්පයක් වතුර ඉතුරු වෙලා තියෙන භාජනය දිහා. පෙන්නලව දාරනවා රාහුල යම් කිසි කෙනෙකු සම්පජාන මුසාවාදී දන දන බොරු කීමට ලැජ්ජාවක් නැත යම් භික්ෂුවකට මහානකම මෙන්න මෙච්චරයි කිව්වා. මේ වතුර ඩිංග වගේ කොටසයි කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ මේ වතුර භාජනයේ තිබ්බ ඉතුරු වතුර ටිකක් අයින් කළා. රාහුල ස්වාමීන් වහන්සේට පෙන්නවා රාහුල යම් කිසි කෙනෙක් දන දන බොරු කියනවා නම් එයාගේ පැවිද්ද එයාගේ ජීවිතේ මෙන්න මෙම හිස්වෙච්ච භාජනයක් වගේ කිව්වා. ඊට පස්සේ ඒක මුණින් නැමුවා. රාහුල දැන් මේ භාජනය මුණින් නමලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් දන දන බොරු කියනවා නම් බොරු කියන කෙනාගේ ජීවිතය මෙන්න මේ මුණින් නැමූ ජීවිතයක්, උඩුකුරු ජීවිතයක් නෙමෙයි, ගුණධර්ම එයාගේ ජීවිතයට යාදෙන්නේ නැහැ. ආන්නේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ බොරු කීම කියන එක ඉතාම පිළිකුල් කළා. එනිසා බොරු කීම කියන්නේ හැම ගුණධර්මයක්ම නසාදානම. න මුණ්ඩ කියන සමනෝ අබ්බතෝ අලිකම් භනම් ඉච්ඡා ලෝභ සමාපන්නෝ සමනෝකින් භවිස්සති. හිස මුළු කරගත්තයි කියලා, සිවුරක් පොරවගත්තයි කියලා බොරු කියනවා නම් ආශ්‍රමණියෙක් නෙමෙයි. ලාමක බලාපොරොත්තු වලින් බලවත් ලෝභයෙන් යමෙකුගේ හදවත පිරලා නම් තිනිය උපාසකෙක් උපාසිකාවක් ශ්‍රමණියෙක් නෙමෙයි. ඉතින් එනිසා සත්‍යයේ පිහිටන්න, සත්‍යයේ පිහිටන කෙනාට කවදා නමුත් ජය ලැබෙනවා ලැබෙනවාමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති ජාතිත් සිරිමු මඩලින් බොරු කිව්වේ නැහැ. ඕනෑම අවස්ථාවක සත්‍ය කතා කළා. තව කෙනෙකුට හානියක් වන විදිහේ අංශු මාත්‍රයක බොරුවක් පාවිච්චි කළේ නැහැ. ඒක තමයි බෝසත් ගමනේ ආශ්චර්යමත් සිදුවීම. ඉතින් එනිසා සත්‍යයේ සත්‍යයෙන්ම ඉපදිලා සත්‍යයෙන්ම නිවී සැනසී වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සත්‍යයේ ප්‍රතිමූර්තියක් වගේ. එවන් ශාස්ත්‍රවරයෙක් සරණ ගියපු ගැහණියක් වේවා, පිරිමියෙක් වේවා, පැවිද්දෙක් වේවා බොරුවක් කියන කටක් කරිනවා නම් එතන ඇති ශ්‍රාවකත්වයක් නැහැ. ඉතින් එනිසා මේ ධර්මයට ආපු හැමෝටම තිබිය යුතු පළමු උත්තම ගුණය තමයි සත්‍යයේ පිහිටීම. සත්‍යයේ පිහිටීම. එනිසා එක්ක බොරුවක් ඇති ගිහිල්ලා පතරපායේ වැටෙන්න. බොරුවක් අපි කියනකොට නම් බොහෝම මිහිරි, බොහොම ආස්වාදජනකයි. රස කර කර පුංචි දරුවන්ගේ ඉතින් මහල්ලු දක්වාම බොරු කියනවා. ඔය බොරුවේ විපාක ඔබ දන්නවද? කොච්චර විපාක එනවද කියලා පුද්ගලයෙකුට. බොරු කියපු මිනිස්සු ජාති ජාති දුප්පත් වෙනවා. ස්වාමිනාස දැන් සමහර බොරුවට බොරු කියනවා. මං ඒක කිව්වේ බොරුවට කියලා. එතකොට ස්වාමිනාස ඒ කාරණාවලදීත් ඒ ක්‍රියාවලදීත් විපාක තියෙනවද? ශාලිකා, බුදුරජාණන් වහන්සේ වදාළේ විහිළුවටවත් බොරු කියන්න එපා කියලානේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ විහිළුවටවත් බොරු කියන්න එපා. බොරුව කියන්නේ ඒ තරම් ලාමක දෙයක්. ඒකයි බොරුව කියන්න එපා කියලා කියන්නේ. බොරුව කියන කාරණය යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියන කාරණේ බොරුවක් වීම. අනුන් රවටන අදහස, අනුන් රවටන අදහසින් ඒක ඇඟවීමට උත්සාහවත් වීම සහ අනෙක් කෙනා කියන දේ තේරුම් ගැනීම කියන මෙන්න මේ අංග හතර සම්පූර්ණ වුණා නම් ඒක බරපතල අකුසල කර්මයක්. කියන දේ බොරුවක් වුණත් නොදන්නා භාෂාවකින් කිව්වා කියලා ඒක මේ අන් කෙනෙකුට තේරෙන්නේ නැත්තම් තමන්ගේ හිත බොරු කීමේ අදහව තිබුණා බෑ අන් කෙනාට හානියක් වුණේ නැහැ. එනිසා ඒ බොරුවේ අකුසලිය අඩු වෙනවා. තේරෙනවද? මුසාවාදී අකුසලිය අඩු වෙනවා. වැරදිලා කියවුනොත් යම් බොරුවක් ඒකේ මුසාවාද කර්මය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි ශාලිකා, ඉෂ්ට කිරීමේ අදහසින් පොරොන්දු ලබා දෙනවන ලෝකෙ මිනිස්සු.
ආන්නේ ඉෂ්ට කිරීමේ අදහසින් පොරොන්දු ලබා දීලා යාට ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා බොරුවක් වෙන්නේ නැහැ. හැබැයි මම මේ කිට්ටු කරන්නේ නැහැ කියන අදහසින් බොරුවක් පොරොන්දුවක් ලබා දෙනවා නම් ඒ කියන මොහොතේම එයා මුසාවාදමේ අකුසල සිද්ධ කරගන්නවා. ඒ වගේම තමන් බොරු කියන්නේ අනුන් ලබා බොරු කියවනවානේ. එතකොට කියන කෙනාටයි කියවන කෙනාටයි දෙන්නටම මුසාවාද අකුසල සිද්ධ වෙනවා. ඒ වගේම රවටන අදහසක් නැතිව දැන රවටන අදහසක් නැතුව විහිළුවට බොරු කියනවානේ. ඒකේ අකුසලයේ අඩුයි හැබැයි ඒත් අකුසලයක් සිද්ධ වෙනවා. ඉතින් එනිසා ඒ වගේම තමයි සමහර බොරු පොත්වල ලියනවා නොයෙක් සටහන් තවනවා බොරු ලියලා දානවා. ඒ බොරු ලිව්වට පස්සේ සාලික අපිතුමගේ බොරුව ලක්ෂයක් දෙනා කියවනවා කියලා. එයාට මුසාවාදමේ අකුසලයේ ලක්ෂ වාරයක් මුසාවාදමේ අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රවෘත්තිපත්‍ර වල සංග්‍රහ ඒක නිසා වචනයක් විශේෂයෙන් ওই මාධ්‍යවල ඉන්නේ නැත්තො එහෙම හරියට කටපරිසම් කරගත්තේ නැත්තම් ලක්ෂ ගානක් අහනවනේ. එක වචනයකින් බොරුවක් නම් කියන්නේ දහස් ගාන බොරුවේ සමාදම් වෙලා බරපතල අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා මුසාවාද අකුසලේ ඒ වගේ එකක්. ඒ වගේම තමයි ශාලික සිල්වතුන් රැවට්ටුවොත් එහෙම දැන් ක්‍රීඩා කරන්න පොසෙල්ලමට දරුවන් නලවන්න බොරු කියනවා. එහෙම බොරු කිව්වයි කියලා ඒක බලවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ දැන් කර්ම පතයක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් ලබා දෙන සමත් වෙන්නේ නැහැ. අවශේෂ විපාකයක් එන්න පුළුවන්. එතකොට තව කෙනෙක් අනර්ථයට හෙළමින් තව කෙනෙකුගේ ජීවිත අඳුරට හෙළමින් කියන බරුව මහා සාවන්දි වෙනවා. මට සමාවෙන්න අපේ ස්වාමීන් වහන්ස අපි කෙටි විරාමයකට ගිහිලා අද අවසාන අවස්ථාවටත් මම හිතන්නේ මේ කාරණයම අපිට යම් තරමකට තවත් කාරණයක් හා සම්බන්ධ කරලා සාකච්ඡා කරන්නට පුළුවන් වේවි. ඒ සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මුණ ගැහෙමු. තුන්සිත පහදන පන්සිල් මලව සීමලු උදේ 8ට දැන් විනාඩි 5යි. ධර්මයේහි හැසිරෙන්න මෙලොවත් පරලොවත් සුවසේ වෙසෙයි. පන්සිල් මලුව පන්සිල් මලුව පෙරුවන් සරණයි සුබෝ දෑසන. මේ සිරස FM පන්සිල් මලුව අද සිරස FM පන්සිල් මලුවේදී ඔබ ශ්‍රවණය කළේ පූජ්‍ය බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ ඉතාමත් වටිනා පැහැදිලි කිරීමකට ඔබ ජීවිතයේදී දැනගත යුතුම කාරණා බොහොමයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියේ අපි බොරුව එහෙම නැත්නම් අපි අකුසල තාමත් අකුසල කන්දක් අපේ ජීවිතයට ළඟා කර දෙන අපිව නිරයට ඇදගෙන යන මුසාවාදය පිළිබඳව අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ මහා සාවද්‍යයි කියන කාරණයක් පැහැදිලි කරා ස්වාමීන් වහන්ස. විශේෂයෙන්ම මුසාවාදය පිළිබඳව කතා කරද්දී එක්තරා අවස්ථාවකදී ඒත් සමගම අපේ ස්වාමීන් වහන්ස දැන් අපි විවිධ අවස්ථාවලදී මහා සංඝරත්න අරබයාත් විවිධ පොරොන්දු දෙනවා. විහාරස්ථානයකට යම් දෙයක් ලබා දෙනවා කියලා අපි පොරොන්දුවක් වන්නට පුළුවන්. ඒ වගේම මහාසෑය අභිමුවට ගිහිල්ලා අපි මේ ස්ථානයේදී මෙන්න මේ වගේ දෙයක් කරනවා, මහාසෑය රදුණු දෙසා මෙහෙම දෙයක් කරනවා කියලා අපි පොරොන්දු වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපිට මේව පූර්ණ කරගන්න බැරි වෙනවා, ඉෂ්ට කරගන්න බැරි වෙනවා. අපි ස්වාමීන් වහන්සේ මෙන්න මේ අවස්ථාව ගැනත් අපිට යමක් පැහැදිලි කර දුන්නොත්. මුසාවාදය මහා සාවද්ද වෙන්නත් පුළුවන්, අල්ප සාවද්ද වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මහා සාවද්දය කියන්නේ ඒ වැරද්ද බලවත් වැරද්දක් වෙන හැටි, අල්ප සාවද්දය කියන්නේ බලවත් වැරද්දක් නොවන හැටි. දැන් සෙල්ලමට බොරු කියනවා, යමක් තමන්ගෙන් ඉල්ලුවාම දෙන්න කැමති නැහැ, දෙන්න කැමති නැතුව නැහැ කියලා කියනවා. ඊළඟට තියෙන දේ සංගවන්නට නැහැ කියනවා, දරුවන් නලවන්නට. නැත්තම් කවුරු හරි කෙනෙක් ඔබ මේ වරද කළාද කියලා අහනවා. කළාද කියලා ඇහුවට පස්සේ නෑ මම ඔය කළේ නෑ කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවල බොරු කියන එක අල්ප සාවන්දයයි කියලා උගන්වනවා. හැබැයි ඒයින් අදහස් කරන්නේ මේ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකම නෙමෙයි ඈ. සමහරට මහනිරේ වැටෙන්න තියෙන එක තිරිසන් ලෝකෙට එන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් එන හිතා ගන්න ඕකේ අකුසලයේ බලේ. එනිසා අර මහා සාවද්දේ අල්ප සාවද්දේ කියන්නේ වැරද්දේ බලවත් භාවයේ අනුව. දැන් අපි ගත්තොතින් කරනවා මොකක් හරි දැන් මම ඔබට ඒ දේ කරලා දෙන්නම්, මම මේ දේ ඔබට දෙන්නම් කියලා අන් කෙනෙක් රැවටීම පිණිස බොරු කියන එක ඊට වඩා බරපතල. අන් කෙනෙකුට අපි කියන බොරුවෙන් අනර්ථ වෙනවන, එතකොට බොරු සාක්ෂි දෙනවන, ආන්න එක තවත් මහා සාවද්ද වෙනවා, තවත් සාවද්ද වෙනවා. ඒ වගේම දැන් බොරු කියලා මුලාවේ හෙළන පුද්ගලයන්ගේ සීලවන්ත භාවය අපි හිතමුකො. ස්වාමීන් වහන්සේලාට කවුරු හරි කෙනෙක් බොරු පොරොන්දු දෙනවා, ස්වාමීන් වහන්සේලාට කවුරු හරි කෙනෙක් බොරු කියනවා. ඒක මේ ලෝකේ සියලු සාමාන්‍ය ගිහි මිනිසුන්ට බොරු කියනට වඩා බලවත් අකුසලයක් වෙනවා. ඒ වගේම දැන් ශාලික ඇහුවානි යමක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා, ස්වාමීන් වහන්සේලාට යමක් පූජා කරන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි එහෙම පූජා කරන්නම් කියලා පොරොන්දු වෙන්නේ අවංකව මේක කරන අදහසින් නම් පස්සේ කරන්න බැරි වුණා කියලා කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ ශාලික. හැබැයි ඒක කරන්න බැරි වුණාට පස්සේ ඇවිල්ලා ප්‍රකාශ කරන්න ස්වාමීනි මං එදා පොරොන්දු වුණා, මට දැන් ඒක කරගන්න බෑ, එච්චරයි.
ඒ නිසා හැබැයි පොරොන්දු වෙනව නෑ මම මේක කරන්නේ නෑ කියලා. ආහනේම පොරොන්දු වෙනව නම් අර රවටන කෙනා රවටුණු ලබන පුද්ගලයාගේ ගුණවල මහත්වයේ හැටියට එයාට ඒ අකුසලය මහත් වෙන්න පුළුවන් නැත්නම් බලවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා බොරු කියද්දි හරිය පරිස්සම් වෙන්න ඕන. බොරු කියද්දි නෙමෙයි සැබවින්ම බොරු නොකිය ඉන්න පරිස්සම් වෙන්න. බොරුවෙන් ලැබෙන සැනසීමක් නෑ. බොරුවෙන් දිනන්න පුළුවන් ජීවිතයක් නෑ. ලැබෙච්ච සම්පතක් නෑ. දැන් බොරුවේ විපාකශාලික බොරුවේ විපාකත මේ ලෝකෙම නිඳාවට භාජනය වෙනවා. දැන් මේ අද තියෙන සමාජයේ උනත් යම් කිසි පුද්ගලයෙක් දැන් අද තියෙන සමාජ අකුසලයෙන් බරිත වී ගිය සමාජයක් නේක පිළිගන්න වෙනවනේ. මේ කාටවත් පුද්ගලයෙකුට දොස් කියන එකක් නෙමෙයි. පුද්ගල සමූහයේ විසින්ම දැන් අද පැමිණලා තියෙන තැන අනුව ඔබම තීරණය කරන්නකෝ ඒ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ වගේ සමාජයක උනත් බොරු කියන කෙනාට මේ ප්‍රශංසාවක් ලැබෙන්නේ නැහැ නේ. නිඳාවක් මොනේ ලැබෙන්නේ. එතකොට මෙලොවම නිඳාවට භාජනය වෙනවා. ඒ වගේම බොරු කියලා සමහර බොරු නිසා කොච්චර දඬුවම් ලබන සිද්ධ වෙනවද? ඒකත් හරි මරණින් මත්තේ නිරේ වැටෙනවා. අනේක වර්ෂ කෝටි සත සහස්ත්‍රයන් නිරේ දුක් විඳලා 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 ඇවිල්ලා ලෝදිය. දැන් ඔය තියෙනවනේ ලෝදිය බොන්න වෙනවා කියලා අපාය ගියාම. ඒ කියන්නේ බොරු කිව්වට පස්සේ කට ඇරලා රත් වෙච්ච යකඩ අඬු වලින් පිපාසයි 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 කියනකොට ලෝදියමක් කරනවා. ඒ වගේම වේතරණී නදිය කියලා තියෙනවා අපාය ගංගාවක්. ගංගාව අයිනේ මේ අන්ත දුක් විඳින නිරය සත්තු කෑ ගන්නවට පිපාසයි කියලා. ඒ ගංගාව ලස්සනට ගලාගෙන යනවා පේනවා. නිල් පාට වතුර රැලි නංවනවා පේනවා. දෙපැත්තේ ගස් තියෙනවා පේනවා. ඊට පස්සේ අර නිරය පල්ල මොකද කරන්නේ? ඔබට වතුර තිබා නම් බීපන් කියලා ගඟට දානවා. ගඟට දානකොට මේ වතුර ඔක්කොම අතුරුදන් වෙනවා. වැලි විතරක් ඉතුරු වෙනවා. වැලි ටික හරියට ගිනි ගත්ත බොල් වාගේ. ඊට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ පිපාසයට. මේ වරගෙන කටර දා ගන්නකොට බඩවැල් ටිකත් එක්ක අධෝ මාර්ගයෙන් පිට වෙලා යනවා. ඔන්න මේ නිරයේ තියෙන දුක. ඊට පස්සේ ওই දුක විඳලා 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 ආයේ මනුස්ස ලෝකයට ආව කියන්නකෝ. මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ එක ජීවිතයක කියපු එක බොරුවක් නිසා ಜಾති ಜಾති නොකරපු වැරදි වලට අහුවලා හිරේ වැටෙන්න වෙනවා. දඬුවම් ලබන්න වෙනවා. මෝඩේ වෙලා උපදිනවා. දුප්පත් වෙනවා. ගොත ගහනවා. ගොළු වෙනවා. ඒ වගේම කට දුගඳ හමනවා. දත් ටික දිහා බැලුවම හරිම අශෝබනයි. දත් ටික පිනිවෙලට නෑ. දත් අතර සිදුරු තියෙනවා. කහට බැඳිලා තියෙනවා. ඒ වගේම දත් ටික ඉක්මනින් දිරලා යනවා. මුඛ රෝග අධිකයි. මේ වචනේ කවුරුත් ලෝකෙ පිළිගන්නේ නෑ. හඬ මිහිරි නෑ. කවුරුත් විශ්වාස කරන්නේ නෑ ඔහුගේ වචනේ. අමිහිරි කාකස්සර ඇති වෙනවා. අඹ දරුව පවා ඔවුන් කියන දේවල් පිළිගන්නේ නෑ. දරුව ලැබෙන්නේ නෑ නෝ සමහරවිට අන්න දරුව නෑ කියන්නේ. ආන බොරුවේ විපාක. උපදින දරුවොත් බහුතරයක් ගැහණු දරුවෝ වෙනවා. ඒ ගැහණු දරුවොත් අම්මා තාත්තා ඩකේ කරු වෙනවා. ඔන්න බොරුවේ ආදීනම. ඉතින් ඔය ටික ලබන්න කැමති නම් බොරු කිව්වට කමක් නැහැ. එනිසා ඔය දුක ලබන්න කවුද කැමති මේ මහ පොළවේ? එනිසා දුකෙන් අත මෙදෙන කැමති නම් වීලෝටවත් බොරු කියන්න එපා. ඉතාමත් යහපත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් කාලය බොහෝ සෙයින් වැය කරලා අපත් සමග මේ කාරණා ඉතාමත් කාරුණිකව කරුණාවෙන් අපිට පැහැදිලි කර දුන්න ඔබ වහන්සේ බොහෝ කුසල් රැස් වුණා. බොහෝ දෙනෙක්ගේ මානයන් සිතුවිලි සියල්ල වෙනස් වුණා. ඒ අය බුදුරජාණන් වහන්සේට තවත් සමීප වුණා. ඒ කුසලය මහත් බලයි, මහත් ආනිසංසයි. ඒ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව, ඔබ වහන්සේගේ අවසාන අරමුණ ඉතාමත් හොඳින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින්ම ළඟා කරගන්නට හැකි වේවා කියා අපි සියලුම දෙනා එක්ව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. අද සිරස FM පන්සිල් මලුව අවසානයේදී පූජ්‍ය බලංගොඩ රාද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.